සම්බන්ධලයින හැමෝම තමන්ගේ නම කමෙන්ට් එකක් විදියට දාන්න පුතේ සම්බන්ධලයින හැමෝම තමන්ගේ නම කමෙන්ට් එකක් විදියට දාන්න සම්බන්ධලයින හැමෝම තමන්ගේ නම කමෙන්ට් එකක් විදියට දාන්න හොඳයි පුතේ අපි එහෙනම් අපේ වැඩේ ආරම්භ කරමු අපහු හරි හොඳයි අපි ගමු පුතේ 2017 හතරවෙනි ව්‍යුහගත එක 2017 හතරවෙනි ව්‍යුහගත ප්‍රශ්න ගමු පුතේ 2017 හතරවෙනි ව්‍යුහගත ප්‍රශ්න ගමු අපි හරි एबीसीडी के हतर दिन दिनम अल्कोहल मद्यसार ගලංග විඤ්ඤාසය දීලා තිනවා පුතේ C5H12O කියලා C5H12O මෙන්න මේ ගලංගේ අණුක සූත්‍රය අපිට දීලා තිනවා ABCD යන ඇල්කොහොල එකිනෙකෙහි ව්‍යුහ සමායක වේ මේ හතර දෙනාම ඇල්කොහොලලු ඊට පස්සේ AB සහ C ප්‍රකාශ සමායක වේ මේ තුන් දෙනාම A B सी के तुंदे तरदान ऐ तुंदे पे प्रकाश सामूहिक विनका हतर कैरल काबन तीन अरे इक तीरण इट पे एबीसी सदा तिबिय हेकि व्यूहा दिन तिबिय हेकि व्यूह हरियटम की अने तिबिय हेकि व्यूहा दिन मम तिबिय हेकि व्यूहा दिन एबीसी अरे इतकोट एक सॉरी कार्बन पहाक तीन तुम देने का दिन दो ना तीबी है कि व्यू हो तीन मम्मी है मादी नांगे कक बालन का कार्बन पहा एक का ही देख का ही तो नहीं हतराई पहाई कार्बन पहाई मध्य सारे आक में विधि है टे वो एक का व्यू है आक बालन में इतना है तो कोटे काइरल कार्बन के नहीं එකයි හරි තව කෙනෙක් වදින් බලන්න මේකෙම ගන්න පුළුවන් තව එක්කෙනෙක් බලන්න කාබන් එකයි OH එකයි හයිඩ්‍රජන් එකයි CH3 එකයි මට ගන්න පුළුවන් පුතේ මේ කාබන් දෙන්නව රේඛියව දාන්න නැතුව මෙහෙම කරන්න පුළුවන් මට මේ මෙතෙන්ටයි මෙතෙන්ටයි දාන්න පුළුවන් එතකොට වෙනම ව්‍යුහයක් නේ ඔන්න එක එතකොට ව්‍යුහ කීයද පුතේ දෙකක් තියෙනවා හරි එතකොට ව්‍යුහ දෙකයි හරි කැමති විහිදුණා අපි දන්නේ ඒද බීද සීද කියලා
ඇඳි තිබිය හැකි ව්‍යුහ ඉතින් අපි හැකි ව්‍යුහ තුනක් අඳිනවා ඒ BC හරියටම දන්නේ නැහැ අපි කැමති තුන් දෙනෙක් අඳිනවා තව තව මොකද්ද කරන්න පුළුවන් හිතලා බලන්න පුතේ එතකොට දැන් මෙතනත් කයිරල් කාබන් කෙනෙක් එතකොට තව වෙනසක් කරන්න හිතන්න මෙතන කාබන් කෙනෙක් දාලා ඕගොල්ලෝ එක එක දේවල් හිතලා 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 බලන්න පුතේ ඕනම දෙයක් හිතලා බලන්න හැබැයි මම මේ අඳින තුන විතරයි අඳින්න පුළුවන් ඕගොල්ලෝ කොච්චර ඇඳවත් හරි එව්වා මගේ මේ තුන හැර වෙන කිසිම දෙයක් එන්නේ නැහැ ඕගොල්ලෝ try කරලා බලන්න හරි හොඳයි එකක් එන්න පුළුවන් පුතේ මෙහෙම CH2OH කියලා එකක් දානවා මම මෙතන හරි මෙතන දානවා පුතේ CH3 එකක් මෙතන දානවා H එකක් මෙතන දානවා CH2 CH3 එකක් බලන්න ඒ තරණයද කාබන් 5යි හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 1යි කාබන් 4යි ඒතර කාබන් 5යි නේද කාබන් 5යි හයිඩ්‍රජන් ගානත් හරි ඔක්සිජනුත් හරි එහෙනම් පුතේ මෙතනත් කයිරල් කාබන් එකක් ඕගොල්ලෝ මයි පුතේ කොච්චර ඇඳලා බැලුවත් මේ තුන් දෙනා විතරමයි එන්නේ. ඕගොල්ලන්ට සමහරට මේ තැන් ටික මාරු වෙලායි. හරිද? මේගොල්ලෝ මෙතන දාලා මේගොල්ලෝ මෙතන දාලා තැන මාරු වෙලාවත් ඕගොල්ලන්ට මේ තුන තමයි පුතේ එන්නේ. හරි? මොකද මං කලින් එකෙදි කියලා දුන්නා ප්‍රකාශ සමයකතාව පෙන්වනවා කියන පුතේ එක කාබන් කෙනෙක්ට එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් කියලා. ඉතින් මුලින්ම මං ඇඳා මැදසාරයක් නේ. OH එකක් දාලා H එකක් දාලා CH3 එකක් දාලා ඉතින් ටික මේ පැත්තට දාලා සරලව ඇඳා. එකයි. ඊට පස්සේ ආයකෙනෙක් ඇඳලා OH එකක් දාලා H එකක් දාලා CH3 එකක් දාලා මෙයාම පොඩ්ඩක් වෙනස් කරලා ඇඳා කාබන් තියෙන තැන මාරු කරා. ඊට පස්සේ ඔගොල්ලෝ කොච්චර ඇඳලා බැලුවත් පුතේ ඊට පස්සේ මේ කාබන් ටයිම මුකුත් කරන්න බෑ. ඒ නිසා ඊට පස්සේ ඊට කලින් කාබන් නෝ ගත්තා. මේ කාබන්ට දැන් කරන්න පුළුවන් කෙරොලෙම ඉන්න කාබන්ට කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරා. දැන් ඊට කලින් කාබන් නෝ අරගෙන එයාව ප්‍රාථමික මේ මදසාරයක් බවට පත් කරා. ඔන්න තුනක් ඇඳලා. බලන්න පුතේ. මෙතන එනවා එතකොට මට ද්විතීක මද්දසාරයක් මේ ද්විතීක මද්දසාරයක් මෙතනත් ද්විතීක මද්දසාරයක් මෙතන පුතේ තෘතීක මද්දසාර බලන්න එහෙනම් තුන් දෙනා මං චුට්ටක් ලියා ගන්න මේ බලන්න OH බැඳුණු කාබන්ට R කාණ්ඩ දෙකක් එතකොට පුතේ ද්විතීක මද්දසාරයක් මෙතනටත් OH බැඳුණු කාබන්ට R කාණ්ඩ දෙකක් එතකොටත් පුතේ ද්විතීක මද්දසාරයක් මෙතන පුතේ මේ OH බැඳුණු කාබන්ට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නේ මේ මේ OH බැඳුණු කාබන් මෙයා දැන්. එයාට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. R කාණ්ඩ මේ පැත්තෙන් එකයි තියෙන. එහෙනම් පුතේ යා ප්‍රාථමික මධ්‍යසාරයක්. ප්‍රාථමික මධ්‍යසාරයක්. අපි මධ්‍යසාරය බලන්නේ මේ OH බැඳුණු තැන ඉන්නේ. මේ කාබන්ට හයිඩ්‍රජන්ලා එකම ಜಾති හයිඩ්‍රජන්ලා දෙන්නේ. හයිඩ්‍රජන්ලා දෙන්නේකුයි අනිත් එක පැත්තයි තියෙන්නේ. මේ පැත්තෙන් ලොකු R කාණ්ඩයක් තියෙනවා. එතකොට අපි කියනවා ප්‍රාථමික මධ්‍යසාරයක් කියලා. මොකද මේ කාබන්ට OH එක OH එකට OH බැඳුණු කාබන්ට හරිදෙල දෙන්නයි R කාණ්ඩ එක. එතකොට අපි කියනවා ප්‍රාථමික මධ්‍යසාරයක් කියලා. හරි. මේක පැහැදිලිද පුතේ මම මේ කිව්ව ටික? දැන්ට මේ කිව්ව ටික පැහැදිලිද? දැන්ට මේ කිව්ව කතා ටික පැහැදිලිද පුතේ? කමෙන්ට් එකක් දෙන්න. ඒද බීද සීද කියලා අපි දන්නේ නැහැ. ප්‍රකාශ සමයකතාවය තියෙන තුන් දෙනෙක්ව ඇඳලා. අවුලක් නැහැනේ. හොඳයි මං යන ඉදිරියට පුතේ ඊට පස්සේ BC සහ D ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් සමග ප්‍රතික්‍රියා කළාට පිළිවෙලින් X Y හා Z හැදෙනවලු BC D මේ තුන් දෙනා මේ තුන් දෙනාට පිළිවෙලින් දාන්නලු ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් පුතේ ඔක්සි කාරකයක් හොඳ ඔක්සි කාරක පුතේ මද්දසාර වලට ඔක්සි කාරක දැම්මොත් ප්‍රාථමික මද්දසාර වලට පුතේ මෙයාව දැම්මොත් හැදෙනවා කාබොක්සිලික් අම්ලය ද්විතීක මද්දසාරයකට දැම්මොත් හම්බෙනවා කීටෝනය තෘතීක මද්දසාරයකට දැම්මොත් පුතේ හම්බෙන්නේ මෙයාගෙන් මොකද්ද මුකුත් හම්බෙන්නේ නැහැ ඔක්සිකරණය කරන්න බෑ තෘතීක මද්දසාර ඔගලන්ට මතක ඇති පළවෙනි දවසේ ඒ කියන්නේ පළවෙනි දවසේ කියන්නේ කාබනික පරිවර්තන පටන් ගත්ත පළවෙනි දවසේ පළවෙනිම පොයින්ට් එක ඕකයි මතකයි නේද
ප්‍රාථමික මධ්‍යසාර වලට මෙයව දානවා අවශ්‍යයි ලියාගන්න හරි ප්‍රාථමික මධ්‍යසාර ද්විතීක මධ්‍යසාර තෘතීක මධ්‍යසාර මේ ඔක්කොන්ටම කවද පුතේ දාන්නේ ඔය ඔක්සිකාරකයක් දාන ආම්ලික පර්මැංගනේට් කියලා හිතන්නකෝ මේ ඔක්කොන්ටම දාන ආම්ලික පර්මැංගනේට් පර්මැංගනේට් නෙමෙයි ඩයික්‍රොමේට් නේ ඩයික්‍රොමේට් දැම්මහම ප්‍රාථමික මධ්‍යසාර පුතේ කාබොක්සිලික් අම්ල බවට පත් වෙනවා ප්‍රාථමික මධ්‍යසාර කාබොක්සිලික් අම්ල වෙනවා ද්විතීක මධ්‍යසාර පුතේ කීටෝන බවට ඔක්සිකරණය වෙනවා तृतीय मध्यसार पुते एगोलंट मुकुत्ते तृतीय मध्यसार विधिरम तीयनो मेक एक मंट लिया गण कौर मेक एक मंट लिया गण पुते कौर कौर मैं हम मेक एक मंट लिया गण लीले विरला इवराई गल एक मंट कमेंट अद्दान हम मेक लिया गण प्राथमिक मध्यसार ऑक्सीकरण कर पुहाम एक ने आम्लिक डाइक्रोमेट दम्माम कार्बोक्सिलिक अम्ल द्वितीय मध्यसार वल्ट में आव दम्माम कीटोन तृतीय मध्यसार वल्ट में आवाद महाम मुकुत्ते तृतीय मध्यसार मम एक मंट लिया गंड पुते एक मंट लिया गंड හරිනේ හොඳයි එහෙනම් B C D කියන කට්ටිය පුතේ ඔක්සිකරණය කරලා X Y Z බවට පරිවර්තනය වෙනවා එහෙනම් ෂුවර් මෙතන කොතනකවත් මොකෙක් නැද්ද B C D කියන තැන් එකකවත් පුතේ තෘතීක මධ්‍යසාර නැහැ ඇයි තෘතීක මධ්‍යසාර පුතේ තව කෙනෙක් බවට පත් කරන්න බෑනේ හැබැයි B C D කියන තුන් දෙනාම තව අය බවට පත් වෙලා පැහැදිලිද B C D කියන තුන් දෙනාම තව අය බවට පත් වෙලා ඒ කියන්නේ මේ එකතැනකවත් තෘතීක මධ්‍යසාර නැහැ. ඒ තෘතීක මධ්‍යසාර තිබුණා නම් පුතේ කවුරුත් බවට පත් වෙන්නේ නැහැනේ. එහෙම නොවුණු කෙනෙක් නැහැ. ඔක්කොම වෙනස් වෙලා. ඔක්කොම වෙනස් වෙලා. එහෙනම් මෙතන කොතනකවත් පුතේ BCD කියන කවුරුත් තෘතීක මධ්‍යසාර නොවේ. පැහැදිලි නේද? BCD කියන කවුරුත් තෘතීක මධ්‍යසාර නොවේ. හරි. ඊට පස්සේ එහෙනම් මෙතන කවුරුත් තෘතීක මධ්‍යසාර නැති බව පැහැදිලි. හරි? ඒකම ඔළුවේ තියාගන්න. අවසන ලියා ගන්න. ත්‍ෘතීක මධ්‍යසාර නොමැත. ඒකට හේතුව ත්‍ෘතීක මධ්‍යසාර තිබුණා නම් මෙයව දැම්මා කියලා මොනවා වෙන්නේ නැද්ද? ඔක්සිකරණය වෙන්නේ නැහැ. හරි. ඊළඟට XYZ නෙමෙයි තුන් දෙනාගෙන් හැදුනේ මේ XYZ. ආයි කියනවා පුතේ XYZ යන ඵල සෝඩියම් බෝරොහයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් BCD බවට නැවත හැරෙනවලු. ආහා හා. මේගොල්ලන් ආපහු මේ පැත්තට හරවන්න පුළුවන්ලු. ආපහු BCD ම ගන්න පුළුවන්ලු මොනවද දැම්මද පුතේ? सोडियम बोरोहाइड्राइड पुते सोडियम बोरोहाइड्राइड होंदर बलागंद दें मैं हिटिये प्रात तुंदना प्राथमिक मध्यसारना एगोलंगा कार्बोक्सिलिक अम्ल बोट पत्ते नो मैं तुंदना प्राथमिक मध्यसारना पुते कार्बोक्सिलिक अम्ल बोट पत्ते नो अरे द्वितीय मध्यसारना कीटोन बोट पत्ते नो द्वितीय मध्यसारना කීටෝන බවට පත් වෙනවා. ඒකත් හරිනේ. අද්විතීක මධ්‍යසාර නම් කීටෝන බවට පත් වෙනවා. පුතේ එහෙනම් කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය කරපුවාම ප්‍රාථමික මධ්‍යසාර හම්බ වෙනවා. කීටෝන ඔක්සිහරණය කරපුවාම ද්විතීක මධ්‍යසාර හම්බ වෙන්න ඕන. ඔක්සිකරණය කරපුවාම මේගොල්ලන් හම්බ වෙනවා නම් ඔක්සිහරණය කරපුවාම අනිත් පැත්තට එන්න ඕනනේ. ඒක දන්නවනේ.
ඒ වගේම මම දවසක් ඔයගලන්ට කියලා දුන්න පුතේ කරුණක් මොකද්ද මෙන්න මේ කාබොක්සිලික් අම්ල ඔක්සි හරණය කරනවා නම් ඒ කියන්නේ මේ රිවර්ස් එකට ආපහු ගේනවා නම් එකම එක්කිනාවයි දාන්න පුළුවන් ඒ කවුද පුතේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් පමණයි සෝඩියම් බෝරොහයිඩ්‍රේට් දැම්ම කියලා පුතේ මෙයාව ආපහු රිවර්ස් එකට එන්නේ නැහැ හැබැයි මේ තුන් දෙනාම x y z යන තුන් දෙනාම සෝඩියම් බෝරොහයිඩ්‍රේට් දැමෝ සැනින් නැවතත් පුතේ BCD විදිහට ඇවිල්ලා හැබැයි අපි දන්නවා කාබොක්සිලික් අම්ල වලට නම් සෝඩියම් බෝරොහයිඩ්‍රේට් දාලා වැඩක් වෙන්නේ නැහැ ඊට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට්ම දාන්න ඕන එහෙනම් තව දෙයක් කම්පෝම් වුණා නේද පුතේ BCD වලින් හැදුණු x y z යන කවුරුවත් කාබොක්සිලික් අම්ල නොවේ කියලා x y z යන කවුරුවත් කාබොක්සිලික් අම්ල නොවේ කාබොක්සිලික් අම්ල වෙන්නේ නැහැ. ඇයි ඒ? එහෙම වුණා නම් සෝඩියම් බෝරොහයිඩ්‍රේට් දැම්ම කියලා පුතේ ආපහු BCD ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? BCD ආපහු ලැබෙන්න නම් පුතේ අනිවාර්යයෙන්ම එහෙනම් මොකක් වෙන්න ඕනද පුතේ? කීටෝන විය යුතුයි. කීටෝන එහෙනම් පුතේ ෂුවර් x y z යන ත්‍රිදෙනාම අනිවාර්යයෙන්ම මොක්කුද පුතේ? කීටෝන. කීටෝන. ඒ කීටෝන ගත්තේ BCD කියන කට්ටිය ඔක්සිකරණය කරලා කාව ඔක්සිකරණය කරලාද පුතේ කීටෝන ගන්න පුළුවන් කීටෝන ගන්න පුළුවන් පුතේ ද්විතීක මද්දසාර ඔක්සිකරණය කරලා එහෙනම් ෂුවර් පුතේ මේ තුන් දෙනාම BCD කියන තුන් දෙනාම වෙන කවුරුත් නෙමෙයි මොන මද්දසාරද පුතේ ද්විතීක මද්දසාර බවට BCD කියන තුන් දෙනාම පුතේ ද්විතීක මද්දසාර මේ කිව්ව කතාව තේරුණාද තව එකපාරක් කියන්න ඕනද කමෙන්ට් එකක් දාන්න බලන්න පුතේ මේ කිව්ව කතාව තේරුණා තව එකපාරක් කියන්න ඕනද මේ කිව්ව කතාව කියන්න තව එක පාරක් හරි මේ කිව්ව කතාව තේරුණා තව එක පාරක් කියන්නද කමෙන්ට් එකක් දෙන්න බලන්න කමෙන්ට් කරන විදිහට තමයි පුතේ මං කියන්නේ ආයි කියන්න කිව්වොත් විතරයි මං කියන්නේ හරි හතර දෙනෙක් ඉන්න හතරම තේරිච්ච කට්ටිය අනිත් අය කරුණාකරලා මෙව්වා ක්ලික් වෙන්නේ නැත්නම් අපේ මං කියවුව සෙමින එක ගිහිල්ලා බලන්න කිමිස්ට්‍රි එකේ මේ YouTube channel එක ගිහිල්ලා save කරලා තියෙනවා කම්මැලි නැතුව ගිහිල්ලා බලන්න විභාගයට උඩරිම වටිනාකමක් ඒ ඔයගලන්ට හරි වල්පල් නැ තනිකරම සබ්ජෙක්ට් එක තියෙන්නේ ආයේ සිලබස් එක ඇතුලේ තියෙන අන්තයටම යනවා හරිනේ හරි දහට දෙනෙක් ඉන්නවා කමෙන්ට් කරේ 6 දෙනයි කමක් නැහැ එහෙනම් මම ඉදිරියට යන්න කවුරුත් හොඳයි එහෙනම් පුතේ අනිවාර්යයෙන්ම ෂුවර් මේ ඉන්නේ කීටෝන බව මේ ඉන්නේ ද්විතීක මද්දසාර බව හරි ඉතින් මේ බලන්නකෝ දැන් BCD කියන අය අතරින් හරිද BC කියන දෙනා ද්විතීක මද්දසාරුනේ අපි ABC කියන තුන් දෙනාටම ABC කියන තුන් දෙනාටම ගැළපෙන ව්‍යුහ තුනක් අන්ද මතකද ABC කියන තුන් දෙනාටම ගැළපෙන ව්‍යුහ තුනක් ඒ තුනෙන් B සහ C කියන දෙන්නම කවුරුද ද්විතීක මද්දසාරලු එහෙනම් අපි මේ ඇඳ තුනෙන් ද්විතීක මද්දසාර දෙකක් ඉන්නවා ඒ දෙන්න කවුද B හා C B ද C ද කියලා දන්නේ නැහැ හැබැයි B හා C නේ B හා C අපි කලින් ඇඳනේ ABC ට ව්‍යුහ තුනක් නේ එකෙන් B හා C ද්විතීක මද්දසාර මොකද D ද්විතීක මද්දසාර B හා C ද්විතීක මද්දසාර හැබැයි හම්බුණා ප්‍රාථමික මද්දසාරයක් එහෙනම් එයා කවුද A එහෙනම් මෙන්න ඒව හොයාගත්තා පුතේ ප්‍රාථමික මද්දසාර හරි ලේසියෙන් මං ඒව හොයාගත්තා අරින් ඒ ඇයි එයා ප්‍රාථමික මද්දසාරනේ BC දෙන්නම ද්විතීක මද්දසාර බව හොයාගත්තා ABC ට ඇඳ ව්‍යුහ වලින් දෙකක් ද්විතීක මද්දසාර ඒ කියන්නේ මේ එක්කෙනෙක් B එක්කෙනෙක් C කවුද දන්නේ නැහැ ද්විතීක මද්දසාර දෙක ඕකේ හැබැයි ඉතුරු වුණා ප්‍රාථමික මද්දසාර ඒ කියන්නේ ප්‍රාථමික මද්දසාරේ පුතේ B වත් C වත් නෙවෙයි නම් ඉතින් අනිවාර්යයෙන්ම A විය යුතුයි එහෙනම් මං ඒව හොයාගත්තා පුතේ ලේසියෙන්ම මෙන්න මෙයාව ඒව හොයාගත්ත දේ තේරුණාද මයි පුතේ ඒව ලේසියෙන්ම හොයාගත්ත දේ තේරුණාද ඔයගලන්ට කමෙන්ට් එකක් දෙන්න ඒව මම ලේසියෙන්ම මේ විදිහට ගත්ත දේ තේරුණාද මයි පුතාලට
ඒවල ඒසියම ගත යුතු තේරුනොත් මම ඔබතුලට කමෙන්ට් කරන්න පුතේ තේරුණාද නැද්ද කියලා දාන්න සරු දාන්න නැතුව තේරුණාද නැද්ද කියලා දාන්න ඒව ගත්ත විදිහ පැහැදිලිද අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න පුතේ අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න මොනවද මෙන්න මේක එහෙම ප්‍රාථමික මත්සාර ඔක්සිකරණයෙන් කාබොක්සිලික් අම්ල ද්විතීක මත්සාර ඔක්සිකරණයෙන් කීටෝන තෘතීක මත්සාර ඔක්සිකරණයෙන් මුකුත් හම්බෙන්නේ නැහැ ඊට පස්සේ කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය කරන්න නම් ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දාන්න ඕන හරි කීටෝන ඔක්සිහරණය කරන්න නම් අපිට සෝඩියම් බෝරොහයිඩ්‍රයිඩ් දැම්මම හොදටම ඇති කියලා एक सा बी पी लिवेन ई एफ लबा दूं सांद्र H2SO4 एक रत कर पुहाम हम मेरे के मागा करना को मैं आगे සාන්ද්‍ර H2SO4 දෙමහම කවද පුතේ හම්බෙන්නේ මේ OH එකයි මේ කාබන් ගෙන් මේ H එකයි ගැලවිලා ද්විත්ව බන්ධනයක් හදනවා නේද පුතේ මේ OH එකයි මේ H එකයි ගැලවෙනවා එතකොට හදනවා මෙහෙම එකක් ඕම එකක් හම්බෙනවානේ හරි මෙතන H දෙකක් තියෙන Bව දන්නේ නැහැනේ संयोग प्रतिक्रिया प्रतिपल का මේ දෙන්නගෙන්ම හැදෙන්නේ මොනවද මහමද HBr නේද මේ දෙන්නටම මෙයාව තාම ඇඳලා නැහැ මෙයාටත් HBr දැම්මහම දෙන්නගෙන්ම හම්බෙන්නේ පුතේ H නමැති එකම ඵලයක්ලු මෙයාගෙනුත් හම්බෙන්නේ Hලු මෙයාගෙනුත් හම්බෙන්නේ Hලු දෙන්නගෙන්ම එකම ඵලයක්ලු හම්බෙන්නේ හරිනේ ඉතින් ලේසියිනේ පුතේ අපි ගම්මුක මුලක ඉඳන් අගට බලා ගන්න පුතේ මෙයාට HBr දැම්මොත් මෙයාට HBr දැම්මොත් මේ පැත්තට H නෝ මේ පැත්තට Br නෝ නේද ඔව් එහෙනම් මම එහෙම ලියන්න එතකොට මේ පැත්තට H නෝ මේ පැත්තට Br එනවා ඒ නිසා මම මෙතනට දාන්න මේ පැත්තට එනවා CH3 මෙතනට එනවා කිව්වේ Br නේ එතකොට මේ පැත්තට එනවා පුතේ Br මේ පැත්තට එනවා CH3 මෙතනට එනවා CH2 CH3 නේ මේ විදිහට ඉන්නේ නේද පුතේ මෙයාට HBr ආවොත් මෙතනට H එනවා මෙතනට Br එනවනේ එතකොට මෙතනට H ආවා මෙතනට Br මෙන්න CH3 තිබ්බකන මෙන්න මේක යටින් යනවා හරිනේ මේකම තමයි මෙතනත් හම්බෙන්නේ ඉතින් මම මේකම ඇඳ ගන්නවා C Br CH3 CH2 CH3 CH3 ලේසිනේ මෙයාව තමයි මෙතන H මල හම්බුනේ නේද එතකොට මොන ඇල්කීනෙන්ද පුතේ මෙයාවම හම්බෙන්න පුළුවන් මොන ඇල්කීනෙන්ද මෙයාවම හම්බෙන්න පුළුවන් හරි මොන ඇල්කීනෙන්ද මෙයාවම හම්බෙන්න පුළුවන් අපිට එච්චරයි දත් දීලා තියෙනනේ ආ එහෙනම් අපිට එච්චරයි දත් දීලා තියෙනවා උතලින් තමයි අපිට හදන්න තියෙන්නේ හරි හොඳට බලා ගන්න පුතේ
දැන් අපි දැන්ට එකක් ගොඩනගා ගත්තා හොඳයි දැන් මගෙත් එක වැඩේට ලෑස්ති වෙන්න පුතේ අපිට දීලා අපි ඒව හොයාගත්තා හරි ඒ කියන කෙනා හොයාගත්තා ඒව ප්‍රාථමික මධ්‍යසාරය හරි b සහ c කියන දෙන්නම ද්විතීයික මධ්‍යසාර ඉතින් පුතේ අපි බලමු මෙන්න මේ විදිහට එන්න නම් b ගෙන එන්න ඕන b ඒතර b වෙන්න පුළුවන් ද්විතීයික මධ්‍යසාර දෙකක් තියෙනවානේ मैं आगे एंड पुल बलू आप मैं बल मेन मे खाबन गिंग हर एच बी आर दीय मेतन दिबंधन तिबिलती है दिबंधन खाली मध्य सारे अक्तम तिबिलती है पति अभी बलू मैं आंड पुल मेन मे आव दाल बलू मेतन हर दाम को सी एच थ्री CH2 CH2 CH CH3 OH මේ අර මොනක් දාලා තියෙන පුතේ සාන්ද H2SO4 එතකොට පුතේ මෙතන තියෙන OH එකයි මෙතන තියෙන H එකයි කියලා විලා මොකද පුතේ වෙන්නේ ද්විතු බන්ධනයක් හැදෙනවා හරි මෙතන තියෙන OH එකයි මෙතන තියෙන H එකයි ඇයි හයිඩ්‍රජන් අඩු තැනින් ඉන්නේ ගැලවෙන්නේ මෙතන තියෙන H එක නේ පුතේ මෙතන තියෙන H එකයි ගැලවෙන්නේ ඇයි හයිඩ්‍රජන් අයින් වෙන හයිඩ්‍රජන් අඩු තැන එකතු වෙන හයිඩ්‍රජන් වැඩි තැනට එහෙනම් ගැලවෙන්නේ මෙතන H එක එහෙනම් පුතේ මම ලියනවා CH ද්විත්ව බන්ධන නේද කාබන් මෙතන H එකයි මෙතන CH3 එකයි හරිනේ මේ OH එකයි මෙතන තියෙන H එකයි යනවා ඒකේ තුන එක H එකක් ඉතුරු වෙනවා ඊට අමතරව තව වෙනවා පුතේ CH2 CH3 මෙයාට HBr දැම්මොත් පුතේ මොකද වෙන්නේ HH එක පැත්තකට H එනවා පැත්තට Br එනවා එක පැත්තකට H එනවා අනිත් පැත්තට Br එනවා හරි අතෙන්ට CH තපරය දෙන්න පුතේ මෙච්චරයි HCl ගියාම ද්විත්ව බන්ධනයක් ආවා H හතරක් තිබුණා එකක් ගියා OH එකයි මෙතන H එකයි එක H එකයි ඉතුරු වෙන්නේ හරින්නේ හරි හොඳයි ඊට පස්සේ මෙතන මොකද්ද පුතේ ඇඩ් වෙන්න ඕනේ HBr නේ HBr දැම්මහම පුතේ එක පැත්තකට H එනවා අනිත් පැත්තට Br එනවා හරි එතකොට පුතේ මෙතනට આવොත් මේ පැත්තට H આવොත් මේ පැත්තට Br આવොත් මොකද්ද පුතේ වෙන්නේ මේ පැතර H එනවා මේ පැතර Br එනවා එතකොට H H CH3 හරි මේ පැතර Br නේ Br CH2 CH3 බලමුද මේ විවක්ද තියෙන්නේ කියලා මේ දෙන්න සමාන වෙන්න එපා මේ දෙන්න සමානයිද බලමු එතකොට මේක ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න කාබන් තියෙනවා බ්‍රෝමීන් තියෙනවා යාට ඔව් තියෙනවා යාට CH2 CH3 එකක් තියෙනවා තියෙනවා එයාටම මොකක් තියෙනවද පුතේ දෙපැත්තට CH3 ලා දෙන්නෙක් ඉන්නවා එහෙම එකක් තියෙනවද පුතේ නැහැ එහෙනම් පුතේ මේ දෙන්න සමාන නැහැ එහෙනම් මෙයා නෙමෙයි නම් මෙයත් නෙමෙයි එයත් නෙමෙයි නම් පුතේ මෙයත් නෙමෙයි මොකද පළවෙනි view එහෙනම් මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ පළවෙනි view මෙතෙන්ට ගැලපෙන්නේ නැත්නම් පුතේ අනිවාර්යෙන් එක කවුද C කිසිම තර්කයක් නැහැ පුතේ එහෙනම් මේ තියෙන්නේ C ඇයි ඉතින් මේ දෙන්නගේ එකෙක් නෙවෙන්න ඕන මේ දෙන්න ඉතින් මූ නෙමෙයි නම් මේක ඉවරයි කතාව එතනින් මේ ඉවරයි කතාව ඉවරයි ඉතින් බය නැතුව මෙයා මෙතෙන්ට දාන්න දාලා බලමු CH3 ෂුවර් ද ආ ෂුවර් නැත්නම් ආයෙ චෙක් කරමුකෝ ඉතින් නිකන් සැකයි සැකයි වගේ නම් දාලා චෙක් කරමු සැකයි සැකයි වගේ නම් දාලා චෙක් කරමු මෙයාට දාන්න සාන්ද H2SO4 මෙතන OH එකයි මෙතන H එකයි ගැලවෙනවා එතකොට මොකද්ද වෙන්නේ කාබන් ද්විත්ව බන්ධන කාබන් CH3 H එකක් ඉතුරු වෙනවා මේ CH3 එක H එක ඉතුරු වෙනවා
OH එකයි මේ H එකයි ගියම කාබන් ඉතුරු වෙනවා CH3 CH3 වෙනවා හරි ඊට පස්සේ මෙතන HBr දැම්මම මොකද පුතේ වෙන්නේ HBr දැම්මම මොකද වෙන්නේ මේ පැත්තට H එනවා කාබන් හයිඩ්‍රජන් තියෙන පැත්තට H එනවා මේ පැත්තට Br එනවා නේ එතකොට මේ පැත්තට H එකයි තව CH3 එකයි එතකොට CH2 CH3 නේ කෙටියෙන් ලිව්වොත් CH2 CH3 එකක් එනවා මේ පැත්තට තව H එකක් ආපුවා මේ පැත්තට එතකොට Br එකිනවා නේ මේ පැත්තට Br එකිනවා මේක අපෙන් Br එකිනවා එතකොට CH3 CH3 මෙතෙන්ට එනවා Br එක HBr දෙ පැත්තට එනවා එතකොට බලමු මේකයි සමානද කියලා බලන්න මේ කාබන්ට බ්‍රෝමින් කෙනෙක් ඉන්නවා CH3 ලා දෙන්නෙක් ඉන්නවා ඔව්ද H3 ලා දෙන්නෙක් ඉන්නවා එක පැත්තකින් CH2 CH3 කියනවා මේ තියෙන CH2 CH3 න හරියට හරි පුතේ මේ දෙන්න හරි එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන්ම දැන් නැතත් මං කලින්ම කිව්වනේ මේක මේ දෙන්නගේ එකෙක් තමයි මේ දෙන්න වෙන්න ඕන එක එක්ක ගලපලා බැලුවා ඌව ගැලපෙන්නේ නැහැ කියන්නේ බීට අනිවාර්යෙන්ම ඌ කවුද C කියන එක ඉතින් ෂුවර් නැතිනේ ඕගොල්ලෝ ෂුවර් නැහැ වගේ කිව්ව නිසා කිව්වේ නැහැ නේද හිතයි කියලා නිසා මම මෙයාව මතට දැම්මා ෂුවර් මොකක්ද මේ නම් මේකද මේ නම් මේක කියලා ෂුවර් කන්ෆර්ම් කරලා මෙයා අපහු ඇඳලා පෙන්නුයි කන්ෆර්ම් කරාමත් පුතේ මේකම තමයි ඉන්නේ එහෙනම් ඉතින් ෂුවර් ඇන්ඩ් ෂොට් නේ එහෙනම් එච්චරයි එහෙනම් පුතේ මෙන්න BFH හොයාගත්තා ඊට පස්සේ C ගෙන් G ව හම්බෙන්න ඕන C ගෙන් G ව හම්බෙන්න ඕන සහ D ගෙන G ව හම්බෙන්න ඕන එහෙනම් මෙයාව අපි හරියට ඇඳගමු මෙයාට මොනවද දාලාද මේ සාන්ද්‍ර H2SO4 දාලා මෙයාට සාන්ද්‍ර H2SO4 දැම්මා පුත
එතකොට පුතේ CH3 CH2 C ද්විත්ව බන්ධන C CH3 H කියලා එකක් එනවා. ඔන්න ඔහම එකක් තමයි එන්නේ. ඔන්න ද්විත්ව බන්ධනේ තමයි එන්නේ. මේ කවුද G? ඉතින් මේ ජීව ලැබෙන්න ජීව ලැබෙන්න මෙතනත් මදසාරයක් තියෙන්න ඕන ප්‍රකාශ සමයිකතාවේ නැති කෙනෙක්. ප්‍රකාශ සමයිකතාවේ නැති කෙනෙක්. එහෙනම් පුතේ අපි ප්‍රකාශ සමයිකතාව නැති වෙන්නේ නැති වෙන OH එකක් නෙඩී කියන්නේ මදසාරයක්නේ. එයාව කොහොමද පුතේ ගන්නෙ? එයාව කොහොමද පුතේ ගන්නෙ? මේ OH එක මෙතන තියනා වෙනකොට අපි වෙන තැනකට දාලා බලමු. කොහෙද වෙන තැන? දාලාම බලමුකෝ. CH3 කාබන් පහක් එන්න ඕන කොහොම හරි හරි. CH3 CH3 CH2 හරි මෙතන OH එක තියෙන. අපි පුතේ දාලා බලමු මෙතෙන්ට OH එක. මෙන්න මේ කාබන්ට OH එක දාලා බලමු. හරි මෙතෙන්ට OH එක දාමු. දාලා එතකොට මෙතෙන්ට හයිඩ්‍රජන් එනවා. මේ පැත්තට CH2 CH3 වෙනවා. මෙයාට දාලා බලන්න. අයි මෙයා දැන් ප්‍රකාශ සමයක නැහැනේ. දෙපැත්තෙම එකම ජාතිය කාණ්ඩ දෙකක් මේ CH2 CH3 CH2 CH3 කිසි අවුලක් නැහැ මෙයා ඉන්නේ. හරි. අනික මේ අවුද්විතීක මදසාරයක් වෙන්නත් ඕන. හරිනේ. දෙපැත්තේ R කාණ්ඩ දෙකකුත් තියෙන්නත් ඕන. නේ? ද්විතීක මදසාර කියලා අපි කලින් හොයාගත්තා. ද්විතීක මදසාරය වෙන්නත් ඕන. බලන්න මෙයාගෙන්ට සාන් රෙසිඩියුස් ඔබ දාලා මෙයාම හම්බෙනවද කියලා. මේ OH එක ගැලවෙයි. හරි. ඊට පස්සේ ඊට අමතරව පුතේ එක පැත්තක තියෙන H එකක් ගැලවෙයි. එතකොට පුතේ මෙතන තියෙන H එකක් ගැලවෙයි. එතකොට මොකද වෙන්නේ? ඒත් මෙයාම තමයි ලැබෙන්නේ පුතේ. මෙයාගෙනුත් ඔයා මේ පැත්තෙන් H එකක් ගැලෙව්වත් මේ පැත්තෙන් H එකක් ගැලෙව්වත් කොහෙන් ගැලෙව්වත් පුතේ ඔයාට මෙයාම තමයි අවසානයේදී හම්බෙන්නේ. එහෙනම් ෂුවර් ඇන්ඩ් ෂෝට් මේ තියෙන්නේ D. ඇයි? ප්‍රකාශ සමායකතාවෙන් නොපෙන්වන ද්විතීක මද්දසාරයක් අනිවාර්යයෙන්ම මෙයා තමයි. ප්‍රකාශ සමායකතාවේ පෙන්වන්නෙත් නැහැ මේ සමාන කාණ්ඩ දෙකක් දෙපැත්තේ තියෙන නිසා ද්විතීක මද්දසාරයක් R කාණ්ඩ දෙකක් තියෙන H එකක් තියෙන මද්දසාරයක්. ෂුවර් ඇන්ඩ් ෂෝට් අනික මෙයාට සාන් රෙසිඩියුස් ඔෆ් ඕ දැම්මහම් පුතේ ලැබෙන්නෙත් මේ ප්‍රතිඵලෙම තමයි. මෙයාගෙනුත් ලැබෙන්නේ මේ ප්‍රතිඵලෙ, මෙයාගෙනුත් ලැබෙන්නේ මේ ප්‍රතිඵලෙ. එහෙනම් කතා දෙකක් නැහැ. ඔක්කොම හොයාගෙන ඉවරයි පුතේ. සියලුම දෙනාම හොයාගෙන ඉවරයි. ඒ දන්න තරකවල එහෙනම් කතාව ඉවරයි පුතේ. ඒව හොයාගත්ත ෂුවර් එකෙම මොකද මේ දෙන්නම ද්විතීක මද්දසාර වුණු නිසා ප්‍රාථමික එක තමයි මේක කියලා කෙලින්ම හොයාගත්ත. එයාගෙන් ඉතින් ඊසා H ලේසියෙම සාන් රෙසිඩියුස් ඔෆ් ඕ දාලා සහ ඊට පස්සේ HBr දාලා මේක හොයාගත්ත. ඒක කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ නේ අපිට නේද? HBr දාලා මෙයාව හොයාගත්තා. මේ දෙක ගත්තා. ඊට පස්සේ
මෙයා මෙයත් එච්ලු මෙයත් එච්ලු එහෙනම් මේකව මෙහෙම ඇඳගත්තා කියමුකෝ ආපහු ඇඳගෙන දැන් b සහ c ට b සහ c ට ද්විතීක මදුසාර දෙකක් කියලා ෂුවර් නේ ආ උන් දෙන්නගේ එක එකව දාලා බැලුවා ගැලපුණ නැහැ ඉතින් එක එකව දාලා බල ගැලපුණ නැත්නම් ඌ අනිවාර්යයෙන්ම c හරි ඊට පස්සේ මේකව අරගෙන ඇවිල්ලා මම මෙතනින් තිබ්බා ඔයගලන්ට ඕන වන් ෂොට් හරියන්නත් පුළුවන් ඒක ඔයගලන්ගේ තීරණයනේ මේකද ගලපල බලන්නේ මේකද ගලපල බලන්නේ කියලා ඒක ඔයගලන්ගේ තීරණේ මෙහෙම ගල දාලා බැලුවාම අන්න මෙන්න ගැලපුණා ඒක ඒක නා අනිතවා මේක ඊට පස්සේ d කෙනකෙන ද්විතීක මදුසාරයක් වෙන්නත් ඕන මේකද ප්‍රකාශ සමගිතාව වෙන්නත් බෑ සහ එයාට සාන්ද්‍රිත රසවද මම මේ ප්‍රතිඵලය මෙන්න ඕන අනේ මයි පුතේ එහෙනම් මොකද්ද මේක තමයි එකම දේ වෙන ඔගොල්ලෝ එක එක ඉව ඇතලා බලන්නකෝ මේකම තමයි එන්නේ මේකම තමයි එන්නේ හරිම ලේසි දැන් එහෙනම් හරියට මඳුර ගත්තනම් අපි මේ වැඩේ කරමු මොකද්ද x y z ද අඳුරමු කොහොමද අඳුරගන්නේ මේ තුන් දෙනා අඳුර ගත්තනම් ඒගොල්ලන්ට දාමු ආම්ලික ඩයික්‍රෝමේට් ආම්ලික ඩයික්‍රෝමේට් දාලා අඳින් පුතේ ඒ තුන් දෙනාගේ ව්‍යුහය මොනවද පුතේ මෙතනින් හම්බෙන්නේ මේ ද්විතීක මදසාරයක් ද්විතීක මදසාරයෙන් හම්බෙන්නේ කීටෝනේ බලමු මෙන්න මෙහෙම කීටෝනයක් ලැබේ හරි මේ OH එකයි H එකයි වෙනුවට මෙතන O එකක් එනවා මේ CH3 එක මේ පැත්තෙන් ඇඳලා ඉතිරි ගුලියම අනිත් පැත්තෙන් අඳිනවා CH3 sorry CH CH CH3 CH3 ඔන්න ඕක ඇඳලා ඊට පස්සේ මේක මේකට ආම්ලික ඩයික්‍රෝමේට් දැම්මම මොකද පුතේ උනේ මෙයා ද්විතීක මදසාරයක් නේ එතකොට මේ ආවත් අර විදිහම කීටෝනයක් එන්නේ. කීටෝන නෙමෙයි ඔක්කොම අපි එක හොයාගත්තනේ කලින් නේද? CH2 CH2 CH3. ඔය විදිහට ආවා. ඊට පස්සේ Z කියන කෙනා පුතේ. මෙයාගෙන් එන්නේ කීටෝනේ. මොකද්ද පුතේ? කාබන්, තුන්තන ඔක්සිජන්, CH2 CH3 CH2 CH3. වැඩි ඉවරයි පුතේ. වැඩි ඉවරයි. A B C D E F G H X Y Z සියල්ල හඳුනාගෙන අවසානයි පුතේ තේරුණාද තව එක පාරක් කියලා දෙන්නද කමෙන්ට් එකක් දාන්න බලන්න පුතේ තේරුණාද තව එක පාරක් කියලා දෙන්නද මේක තේරුණාද තව එක පාරක් කියලා දෙන්නද පුතේ මේක තේරුණාද තව එක පාරක් කියලා දෙන්නද මේක තේරුණාද තව එක පාරක් කියලා දෙන්නද තුන් දෙනෙක් තේරුණා කියලා දාලා තියෙනවා හරි එහෙනම් මේක ඉක්මනට ලියා ගන්න පුතේ ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න මේක ලියා ගන්න ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න මේවා පුතේ අද රැව නිදා ගන්න කලින් මේව ආයෙ පාරක් එකපාරක් කරන්න ඕන හරි ආයෙ හිත 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 කරන්න ඕන හරි එතකොටයි වටින්නේ කරන්න පුතේ කරලා ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මනට හැමෝම ඉක්මනට මේක ලියා ගන්න ලියාගෙන ඉවරලා ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න හිත හිත කරන්න මං කිව්ව විදිය කොහොමද මේක ගන්න කොහොමද මේක ගන්න
ඉක්මනට ලියාගන්න පුතේ ලියාගෙන ඉවරයි ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න හිත 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 මෙට මෙට කරන්න පුතේ බලන්න අඳ ගන්න බලන්න මේක ඉවරලා ඉවරයි කියලා මැසේජ් එක කමෙන්ට් එකක් දාන්න ඉවරනේ හරි පුතේ එහෙනම් පැහැදිලි අපිට මේක කරපු විදිය එහෙනම් යන පුතේ ඊළඟ අවුරුද්දකට 2018 ගන්න බලන්න 2018 ගන්න 2018 ගන්න මම පුතාලා ගුණන්ට මේකේ වාසිය තියෙන වීඩියෝ එක ආපස්සට ගිහිල්ලා උනත් බලන්න පුළුවන් ඕන වෙලාවක හරි මේ පෑවල් තමයි පුතේ ඔයගලගේ ජීවිතයේ කෙමිස්ට්‍රි ජීවිතයේ වැදගත්ම පෑවල් ටික. කම්මැලි ඇති සමහරුන්ට ආ සමහරු නිදි ඇති. හැබැයි මේකේ වෙන්නේ හොඳම කාලේ. සමහරුන්ට ඉතන පුතේ එක්සෑම් එකේ ඉවරුණාට පස්සේ පෝවර සෙමිනේ එකේ හිටියානම් ඇහැරිලා මාර වටිනා වගේ ඉන්න දරුවන්ට අවුලක් නැහැ කොහොමත් ඔයගලන්ට මේකේ වටිනාකම මාර විදිහට එක්සෑම් එකේදී දැනෙනවා දැන් දැනුණාද නැද්ද මන් දන්නේ නැහැ හැබැයි එක්සෑම් එකේදී මම පුතේ මේ තර්කම ආයා එනකොට හරි ඔයාලට නිකන් hina වෙවි paper එක ලියන්න පුළුවන් pressure එක නැතුව බය වෙලා ලියන්න නැතුව අඩෝ මේ කොච්චර කරාද මෙව්වා එව්වම නෙන්නේ කී කී hina වෙවි කරන්න පුළුවන් හරි හොඳයි 2018 විවගතයට යම් පුතේ C5H10O व्यूह तुनाई ए बी सी व्यूह तुनकते नबुते ए बी सी केला एक ने के व्यूह समाय को ए संयोग तुनम 2-4 डीएनपी समग कहा तंबली आवक्षेप दे पुते 2-4 डीएनपी के नबुते अनिवार 2-4 डीएनपी ते को ओके नाम पुते अनिवार में एक को में हुआ एल्डिहाइड एक को में हुआ एल्डिहाइड हो मनोवाद पुते कीटोन एल्डिहाइड वेन्न पुलुवा कीटोन वेन्न पुलुवा हरियटम दान्ने नै मे तुन्देनाम 2-4 डीएनपी एहेम नत्तम ब्रेडिप्रतिकारयत् एक्क ओके लिवेना एहेम ओके नन एल्डिहाइड हो कीटोन अवश्य एलिया गन्न 2-4 डीएनपी एहेम नत्तम ब्रेडिप्रतिकारके समग अवक्षेप लबा देन्ने एल्डिहाइड हा कीटोन पमनी कियला हरि कातम्ले अवक्षेप लबा दे इन एकक्वत රිදී කටපත් පරීක්ෂාවේදී මත රිදී සිල්ල මිර ටෙස්ට් එකේදී රිදී කටපත් පරීක්ෂාවේදී රිදී කටපතක් නොදේ පුතේ රිදී කටපතක් දෙන්නේ ඇල්ඩිහයිඩ් රිදී කටපතක් දෙන්නේ නැහැ කියන්නේ මේකක්වත් ඇල්ඩිහයිඩ් නෙමෙයි ඉතින් බම් පුතේ ඇල්ඩිහයිඩ් නොවේ නා අනිවාර්යයෙන් මේ මොකද කීටෝන එහෙනම් ෂුවර් මේ සියල්ල කීටෝන මේ ෂුවර් පුතේ මේ ඔක්කොම කීටෝන බව මේ ඔක්කොම කීටෝ ඇයි රිදී 2-4 DNP के दी ओके उना के आने एल्डिहाइड हो कीटोन के ला शुअर वेना कावरुत ने में हम कंफर्म वेला दिए ना कोटे ये देना के कावर कर के ला रिधि कड़े पत परीक्षा वेदी ओके का दुन नेत ना एक 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 याने बोलते एल्डिहाइड ने में किए निकल ओके का दुन ना एल्डिहाइड ओके का दुन नेत ना एल्डिहाइड ने में ना एल्डिहाइड ने ना कीटोन तो माई थ्रू ने ये ना कीटोन तो हम बोलते पिरुतुर वेन्ने लेसी ने ये ना से अलग कीटोन एक तेरो ने बोलते हमोटम एक तेरो ने हमोटम ABC
වෙන වෙනම සෝඩියම් බෝරයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා කර විට DEF සංයෝග දෙන්නලු. මේකලම් ප්‍රතික්‍රියා කරවල පුතේ ඒකත් එක්කද සෝඩියම් බෝරහයිඩ්‍රේට් එක්ක. ඒකර මේකලම් හම්බුනාලු D E N F කියලා. පිළිවෙලින් D E F කියලා තුන් දෙනෙක් හම්බුනාලු. ඊට පස්සේ ඊසා F පමණක් ප්‍රකාශ සමයකට පෙන්වයි. E F निधन इतर प्रकाश समय बीसी वेन वेन बीसी की देना वेन वेन प्रतिक्रिया करते MgBr ग्रीन प्रतिकार प्रतिक्रिया कर इन पास जल विच्छेद ने करा लो पास आम लिख जाले दम जल विच्छेद ने कला ग्रीनार्थ दाला दिए गिटोने आपने ग्रीनार्थ देख प्रतिक्रिया मत गायतनी दम इट पास जल विच्छेद ने कल पिलीवली जी सा एच आना संयोग पिलीवली जी सा एच के संयोग देगा खंपुना मे आगे जी मे आगे एच इतना की जी पमन प्रकाश समय इनम कराए जी की ना विरा प्रकाश समय कायर काबरने का हंधन गंडल काबन पहाकती है काबन पहाकती है ना हर बलाते मे वेडी करण विधि मे एबीसी की सुंदर कीटोन मेन काबन पहाकती है कीटोन पावन पहाकती है कीटोन मांगते मेहम एक मेहम दिन काबन पहाकती एक CH2 CH3 उन्हें कीटोन हर ने इट पास मुखंदूहतूते මේ තුන් දෙනා හැර වෙන කිසිම කෙනෙක්ට එන්න බෑ. ඔගොල්ලෝ කොහෙන් මොන උඩයට මාරු කරලා එන්දත් කරකවල බලන්න මේ තුනම තමයි එන්නේ. ව්‍යුහගත රචනානේ උත්තරය කලින් හොයාගෙනයි ප්‍රශ්නේ දෙන්නේ. හරිද? උත්තර තියෙන ප්‍රශ්න දෙන්නේ. මේකෙන් එකක් මේක වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන් එහෙම නෑ පුතේ. ව්‍යුහගතයි නම් අනිවාර්යෙන් ඩෙෆිනිට් එක උත්තරේ තියෙන. හරි. හොඳයි. එහෙනම් ওই තුන් දෙනාගේ එක්කෙනෙක්. දැන් බලමු මේ තුන් දෙනාට මේ තුන් දෙනාගෙන් කාට काट ग्रिनाड दूते प्रकाश सक्रिय काट ग्रिनाड CH2 CH3 CH3 CH2 MgBr दमद प्रकाश सक्रिय कायरल काबन का बल पल निकनाड दल पल निकनाड दूते ग्रिनाड दूद ग्रिनाड क्या संबंध प्रकाश सक्रिय मैं प्रकाश सक्रिय CH3 मे पत्ते गुली आगती है ना मे पत्ते मे कैलवा ओ इच्छा प्रकाश सक्रिय पुलवा अरे इतकोट बी वेड इडती ना पुते मे आवेंडवा मे आवेंडवा अरे दिन अरे ग्रीन आर्ड विधि मत कहीं मेक उड़ेट ओ हेच कैन CH2 CH3 संबंधे तमें
එහෙම සම්බන්ධ කරලා මනෝමය සම්බන්ධ කරලා බලන්න මේ කෑල්ල මෙතෙන්ට දාලා බලන්න ප්‍රකාශ ශක්තියද කියලා මෙතන කාබන් තුනේ කෑල්ලක් මෙතන එකේ කෑල්ලක් යටින් සම්බන්ධ වෙන කාබන් දෙකේ කෑල්ලක් උඩ OH එකක් එකිනෙකට වෙනස් කාණ්ඩ හතරක් එහෙනම් මෙයා ප්‍රකාශ ශක්තියයි මෙයාට එහෙම වෙන්න බෑ මේ පැත්තේ කාබන් දෙකයි මේ පැත්තේ කාබන් දෙකයි සමාන කාණ්ඩ දෙකක් ප්‍රකාශ ශක්තිය වෙන්න බෑ මෙයාට CH3 එකක් මෙයා ගිල සම්බන්ධනුත් කාබන් දෙකේ එකක් මෙයා ඉන්නවා කාබන් තුනේ අමුතුම ගුලියක් එතකොට එයා ප්‍රකාශ ශක්තියයි එතකොට G කියන කෙනා පුතේ හරි G කියන කෙනාගේ ඉන්න B B කියන කෙනාගේ G එන්නේ එතකොට B මෙයා වෙන්නත් පුළුවන් මෙයා මේ කීට වුණ දෙකෙන් ඕනම එකක් වෙන්න පුළුවන් B හරි ඊට පස්සේ අපි බලමු එයාට මොනවද දැම්මොත් පුතේ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දැම්මොත් ඔක්සිහරණය වෙලා පුතේ ද්විතීක මද්දසාරයක් හම්බෙනවනේ ඒ ද්විතීක මද්දසාරෙත් හරි ද්විතීක මද්දසාරෙත් මොකෙක් වෙන කෙනෙක්ද පුතේ ප්‍රකාශ සක්‍රිය වෙන්නේ කාගද කියලා බලමු ද්විතීක මද්දසාරෙත් ප්‍රකාශ සක්‍රිය වෙන්නේ කාගද කියලා බලමු හරි මෙයා ගන්න බලන්න මෙයා ගන්න මම ගත්තා බලමු පුතේ එයාගේ ද්විතීක මද්දසාරය ප්‍රකාශ සක්‍රිය වෙනවද කියලා මෙයා වරගෙන එතකොට ද්විතීක මද්දසාරය හදන්නේ කොහොමද පුතේ මෙතෙන්ට එතකොට H එකක් වෙනවා උඩ OH එකක් වෙනවා එයා ප්‍රකාශ සක්‍රියද CH3 මේක උඩ OH එකක් වෙනවා මෙතන H එකක් වෙනවා ප්‍රකාශ සක්‍රියද ඔව් පුතේ මෙයා ප්‍රකාශ සක්‍රියයි එහෙනම් තරකයක් නැහැ අනිවාර්යයෙන්ම මේ ඉන්නේ B කියලා හැබැයි අපි චුට්ටක් ගමු මෙයාවත් අරගෙන බලමු කොකටත් හරි මෙයාවත් අරන් බලමු මෙයාට පුතේ ආවොත් මොකද වෙන්නේ උඩ OH එකක් වෙනවා යටට H එකක් වෙනවා එතකොට CH3 එකකුයි මේ පැත්තේ ගුලියකුයි තියෙනවා එයා ප්‍රකාශ සක්‍රියද පුතේ OH එකයි H එකයි මේ පැත්තේ ආ ඒකත් ප්‍රකාශ සක්‍රියයි එහෙනම් පුතේ කවුරු වෙන්න පුළුවන්ද හරි අපි වැඩේ කරලා බලමු කවුරු වෙන්න පුළුවන්ද කියලා හොඳයි කීටෝනේ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් හරි එහෙනම් මම දැන් මෙහෙම වැඩක් කරන්නයි යන්නේ හොඳට බලා ගන්න හරි ඉඳ ඇති වේද දන්නේ නැහැ ඉත ඇති වෙයි කියලා හිතනවා හරි මම මේ කීටෝන තුන මෙතනින් එහෙනම් ඇද ගන්නවා හරි කීටෝන තුන මම ඇද ගන්නවා ඔන්න බලන්න CH3 CH2 CH2 CO CH3 මන් දැන් එයාට උඩ පැත්තටයි යට පැත්තටයි අර වැඩේ කරලා බලනවා උඩ පැත්තට කරන අපතේ මොකක් දානවද NaB සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් එක දැම්මනේ NaBH4 දාලා බලනවා යට පැත්තට මොනවද දානවද පුතේ ග්‍රිනාඩ් එක දානවා CH3 CH2 MgBr ආම්ලික ජලය මේ උඩම තියෙන ව්‍යුහය අරගෙන බලන්න හොඳට බලා ගන්න හරි එතකොට උඩෙන් හම්බෙන කෙනා ප්‍රකාශ සක්‍රිය කෙනෙක් වෙලා යටින් හම්බෙන කෙනා ප්‍රකාශ සක්‍රිය කෙනෙක් වුණොත් ඒ ඉන්නේ B උඩින් හම්බෙන කෙනා ප්‍රකාශ සක්‍රිය කෙනෙක් වෙලා යටින් හම්බෙන කෙනා හැම කෙනෙක් නොවුනොත් ඒ ඉන්නේ කවුද පුතේ ඒ ඉන්නේ C හරි උඩින් හම්බෙන කෙනා ප්‍රකාශ සක්‍රිය කෙනෙක් නොවුනොත් ඒ අනිවාර්යෙන්ම ඉන්නේ A හරිනේ ලේසි තුන්දෙනාම අඳුර ගන්න එහෙනම් වැඩේ කරමු මෙයාට පුතේ දවම් බලන්න සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් ප්‍රකාශ සක්‍රිය එකෙක් නොවුණු ගමන් අනිවාර්යෙන්ම මේ ඉන්නේ A එහෙම නැත්නම් උඩ ඉන්නේ D හරිනේ දැන් බලන්න සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දාලා බලමු ඒක පුතේ මොකද වෙන්නේ මෙයාව කීටෝනේ ද්විතීක මද්දසාරයක් වෙනවා අපි ලියාගමු ද්විතීක මද්දසාරය කොහොමද එන්නේ CH3 CH2 CH2 මෙයාව මොකද වෙන්නේ පුතේ OH එකක් වෙනවා CH3 එකක් වෙනවා මෙතෙන්ටත් H එකක් වෙනවා ප්‍රකාශ සක්‍රිය කෙනෙක්ද නැද්ද ප්‍රකාශ සක්‍රිය කෙනෙක් තමයි මේ OH එකක් තියෙනවා CH3 එකක් තියෙනවා කාබන් ගොඩක් තියෙනවා H එකක් තියෙනවා එහෙනම් මෙයා ප්‍රකාශ සක්‍රියයි එහෙනම් පුතේ මෙයා E වෙන්නත් පුළුවන් F වෙන්නත් පුළුවන් එහෙනම් මේ ව්‍යුහය මේ ගත්ත ව්‍යුහය පුතේ B වෙන්නත් පුළුවන් C වෙන්නත් පුළුවන් හරිනේ B වෙන්නත් පුළුවන් C වෙන්නත් පුළුවන් දැන් BC අතරින් කවුද කියලා බලන්න මෙයාට දාමු ග්‍රිනාඩ් මෙතෙන්ට දාමු අපි ග්‍රිනාඩ් හරි ග්‍රිනාඩ් දාලා බලුවොත් හරි බලමු අපිට මොකක් දෙන්නේ කියලා මේ කාබනම මෙතෙන්ට ගත්තා උඩ එතකොට OH එකක් එනවා CH3 එකක් එනවා CH2 CH3 එකක් එනවා
මෙතෙන්ට CH2 CH2 CH3 එකක් එනවා හරිනේ පුතේ මෙයා ප්‍රකාශ සක්‍රිය එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඉන්නේ කවුද B මේ ඉන්නේ පුතේ B එහෙනම් B ව හරියටම හොයාගත්තා මේ ඉන්නේ B කියලා ඇයි උඩිනු ප්‍රකාශ සක්‍රිය එකක් යඩිනු ප්‍රකාශ සක්‍රිය එකක් එහෙනම් එහෙම වෙන්නේ B ගේ විතරයි හරිනේ එහෙනම් අනිවාර්යයෙන් මේ ඉන්නේ B එහෙනම් පැහැදිලි පුතේ මේ ඉන්නේ B මේක ගත්ත විදිය තේරුණාද පුතේ අම්මා මං කාබන් ගන්න වැරදි ඉරලා දාලාද අම්මා වුනේ පුතේ ග්‍රිනාඩ් ගේ මං මෙන්න මෙතන වැරදි ඉරලා දාලා අප්පා මාර වැඩි CH2 CH2 MgBr පුතේ සෝරි ආ හරි එතකොට මෙතනට තව කාබන් කෙනෙක් එන්න ඕන එතකොට තව කාබන් කෙනෙක් එන්න ඕන එතකොට CH2 CH3 ආ මෙහෙම આવොත් ප්‍රකාශ සක්‍රිය නැහැ උඩගෙන ප්‍රකාශ සක්‍රියයි යටගෙන ප්‍රකාශ සක්‍රිය නැහැ. එහෙම වෙන්නේ කවුද? උඩගෙන ප්‍රකාශ සක්‍රියයි යටගෙන ප්‍රකාශ සක්‍රිය නැහැ. එහෙම කෙනෙක් වෙන්නේ අනිවාර්යෙන් C. එහෙනම් පුතේ මේ ඉන්නේ ෂුවර් කරනවා C. දැන් හරි. Thank you පුතේ අරක පෙන්වුවාට හරි. Thank you මට එක මිස් වෙලා තිබුණේ. හරි. එක කාබන් කෙනෙක් ක්ලොස් වෙලා තිබුණේ. එහෙනම් පුතේ අනිවාර්යෙන්ම මේ ඉන්නේ කවුද? C. එහෙනම් C ට මං ව්‍යුහයෙන් බය නැතුව මේක අඳිනවා. CH3 CH2 CH2 C තවන්දන O CH3 හරි මම ප්‍රශ්නේ වැරදිරනේ මම ප්‍රශ්නේ ලියාගද්දි වැරදිර ලියලා තියෙනවා දැන් හරියන්නේ නේද එහෙනම් ෂුවර් එකටම උඩෙන් ගියාම ප්‍රකාශ සක්‍රිය වෙන්න ඕනේ යට ආවම ප්‍රකාශ සක්‍රිය නොවෙන්න ඕනේ එහෙනම් අනිවාර්යෙන්ම කවුද C ව හොයාගත්තා C ඕකේ بس මේකටම අපි දාමු අනිත් කෙනාව මේකටම අපි දාමු අනිත් කෙනාව හරි එකටම අපි දාමු අනිත් කෙනා කවුද ඊට යට කෙනාව ගන්නකො එයාව ගත්ත ගමන් අනිත් කෙනාව ලේසියෙන් වෙනවා හරි එන්න මෙයාව ගන්නකො මෙයාව ගත්ත ගමන් තීරණව නේද පුතේ ප්‍රකාශ සක්‍රිය වෙන්නේ නැහැ කියලා ඇයි සමාන කාණ්ඩ දෙකක් දෙපැත්තේ ඉන්නවනේ කතා දෙකක් නැහැ පුතේ ඌ කවුද එතකොට අනිවාර්යෙන් ඌ මෙතන ආයි බලන්නත් එපා බලන්න දෙයක්වත් නැහැ පුතේ ෂුවර් එකටම මේ ඉන්නේ මේක ඇයි මේ එකට සමාන කාණ්ඩ දෙකක් දෙපැත්තේ තියෙනවනේ ෂුවර් ආයි මෙයාට ඉතින් සෝරි මූරහයිඩෙන් දාලා බලන්න උඩ රෝච් එකනේ යට රෝච් එකක් එනවා ප්‍රකාශ සක්‍රිය නොවන කෙනෙක් එන්නේ කිසි අවුලක් නැහැ මේ ඉන්නේ ෂුවර් එකටම ඒ ඒත් හොයාගත්ත සීත් හොයාගත්ත ඉතින් පුතේ මූ ඒ නං මූ සී නං අනිවාර්යෙන් B දැන්ටමත් හොයාගෙන තියෙන ඉතින් ඉතුරු එක අනේ පුතේ ඉතුරු එක කතා නැහැ නේ ආයේ ආයේ මොන කවර කතාවද දැන් ඉතින් විහු ටික ලියමු පුතේ වැඩේ ඉවරයි පටන් ගමු මෙයාට සෝඩියම් බෝරහයිඩ්‍රේට් දැම්මම පුතේ OH එකයි H එකයි CH2 CH3 CH2 CH3 කතා වුණ නැහැ මෙතනින් එහාට ඊට පස්සේ පුතේ උඩ OH එකයි මෙතන CH3 එකයි මෙතන H එකයි මෙතන CH CH3 CH3 මෙතන කාබන් එකයි උඩ OH එකයි මෙතන CH3 එකයි මෙතන H එකයි CH2 CH2 CH3 හරිනේ ග්‍රිනාඩ් දාමු දැන් ග්‍රිනාඩ් කියන්නේ දැන් මෙන්න මේ කාබන් තුනක් තියෙන ග්‍රිනාඩ් එක පුතාලා හරි කාබන් තුනක් තියෙන ග්‍රිනාඩ් එක එතකොට උඩ OH එකක් වෙනවා මේ පැත්ත CH3 යටට මෙන්න මේ ග්‍රිනාඩ් කැලල එනවා CH2 CH2 CH3 මේ පැත්තට තිබ්බකේ නාමයි CH CH3 CH3 හරිනේ ප්‍රකාශ සක්‍රිය ඔක්කොම හරි සියල්ල නිවැරදි කිසි අවුලක් කියන්නේ අර අර පුතා මට වෙලාවට පෙන්නේ මම ප්‍රශ්න ලියාගෙන තියෙන විදිය වෙනස ප්‍රශ්න හදපු ගමන් ප්‍රශ්න ටික ඔක්කොන්ටම උත්තර ආවා මෙතෙන්ට ප්‍රකාශ සක්‍රිය නොවන කෙනෙක්ලු වෙන්නේ ඇත්තද බලමු CH2 CH2 CH3 හරිනේ ග්‍රිනාඩ් එකිනුත් එන්නේ එහෙම කැලලක් තමයි කාබන් තුනක කැලල CH2 CH2 CH3 මේ දෙන්න සමාන නිසා මේක ප්‍රකාශ සක්‍රිය වෙන්නේ හරිනේ H ප්‍රකාශ සක්‍රිය නැහැ එයි මතරුවක් දාලා නැහනේ වැඩේ ඉවරයි තේරුණාද පුතේ මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ගන්න විදිය මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරක් ගන්න විදිය තේරුණාද පුතේ පැහැදිලිද මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරක් ගන්න විදිය තේරුණාද පැහැදිලිද අවුලක් නැද්ද පුතේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතේ සුපිරියටම තේරුණාද
සුපිරියටම තේරුණා නම් තමයි තේරුණා කියන්නේ. හරි? නැත්තම් කියන්න එපා. හොඳටම තේරුණාද? ආයේ කිසි අවුලක් නැද්ද? හොඳටම තේරුණාද? දෙන්න පුතේ කමෙන්ට් එක. ආ හොඳයි. අනිත්තර තේරුණ නැද්ද? තේරුණ හැමෝම කමෙන්ට් කරන්න. හරි. තේරුණ හැමෝම කමෙන්ට් කරන්න පුතේ. 12 මාරත් පහ වෙලා. හරි. තේරුණ හැමෝම කමෙන්ට් කරන්න පුතේ. හරි. නියමයි. හරි. නියමයි. ඊට පස්සේ පුතේ ඒ කෙනකෙනාට 24 DNP දාන්න කියලා ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. හරි බලේසි පුතේ 24 DNP කියන්නේ කවුද? 24 DNP කියන්නේ බ්‍රේඩ් ප්‍රතිකාරකය. මෙන්න මෙයාටනේ 24 DNP කියන්නේ. මෙයාට තියෙන්නේ. මෙයාට මෙයාව දැම්මම මම මොකද්ද පුතේ කියලා දුන්නේ? H2 අයින් කරන්න කිව්වා. මොකද්ද කරන්න කිව්වා ඊට පස්සේ? මෙන්න මේ ද්විත්ව බන්ධනේ මෙයාට ගහන්න කිව්වා. කාබන් මෙතන ලියන්න කිව්වා. ඉතිරි කට්ටිය මේ විදිහටම ලියන්න කිව්වා. කොහොමද? CH2 CH3 මේ පැත්තෙනොත් CH2 CH3 ඕක ලස්සනට ලිව්වා නะ මෙන්න එනවා ප්‍රතිකාරකය ඉක්මනට ලියා ගන්න පුතේ අවශ්‍ය දේවල් ටික ඔක්කොම අවශ්‍ය දේවල් ටික ඔක්කොම ලියාගෙන ඉවරයි කියලා දාන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම ලියා ගන්න ලියාගෙන ඉවරයි ඉවරයි කියලා කමෙන්ට් එකක් දාන්න පුතේ औषधि वाली को कुमल यागन लिया गनी वाला यूरेगल का मिनट दान बुते औषधि वाली को कुमल यान लिया वाला यूरेगल का मिनट दान बुते एक मन लिया गण पते एक मन लिया गण युराई के लिए दांत ඔය ප්‍රශ්න කරනකොට මොනවා හරි පරිලලක් වුණොත් ගත් තියෙන තනි වීඩියෝ එකක් 2016 17 18 19 අවුරුදු 4ම එකට කරලා දුන්න වීඩියෝ එකක් දැන් ඔයගොල්ලෝ ළඟ තියෙනවා. හරි? ඔක මාර වටිනවා පුතේ. හරි? වයින් කරන්න නෑ බය වෙන්න එපා. හරි? මොකද කියලා තියෙනවා ඔයගොල්ලන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා.
දිනිති දුලානි දුව ඉවරයි අනිත් දරුවෝ ටික ඉක්මනට ලියන්න පුතේ දෙන්න කිවරයි රවිදු පුතත් ඉවරයි හරිනේ වාග් ගැදුවත් ඉවරයි හොඳයි එහෙනම් මම මේක මැකුවා හොඳයි අද දවසේ අපි කතා කරන පුතේ අවසානෙක අද දවසේ අපි කතා කරන अवसान एक दस दह नमे दस दस दहन कर्म दस दहन में ऐसा संयोग सूत्र टू फोर डी एन पी समग रत्न अवक्षेपे लबा देने वालो टू फोर डी एन पी एक रत्न अवक्षेपे देने वालो पुते ठीक है ना पुते एक को में वो एल्डिहाइड एक को कीटोन ने एक को एल्डिहाइड एक को कीटोन तामदान ने खाओ तो किया इट पास से ए सह बी वेन वेन में मेथनॉल माध्य सोडियम बोरोहाइड्रेट समग प्रतिक्रिया करा लो हमें वो दम्मल पुते सोडियम बोरोहाइड्रेट कि एल्डिहाइड की इतना नहीं पुते की इतना नहीं उन्होंने ना तो पुते ऑक्सीहारने वाला माध्य सारा हम बैंड होगा ना अरे इन्हें वो तीने ए सह बी वाले हम बैंड वाले पुते वो ना सी सह डी ने प्रतिक्रिया के लिए संयोगिन सी लेबन आतर हाँ एक इन सी लेबन और मैं आगे डी हम बिना सी मैं आगे सी मैं आगे डी हम बिना अरे मधेशारे नहीं मारे नहीं था है ना मैं गोल लोग बुते अरे कीटोन वाले मैं हम बिने बुते एल्डिहाइड ना हम बिने पाते हैं मधेशारे कीटोन ना हम बिने बुते मनवादे द्वितीय का मधेशार पाते में का द्वितीय का मधेशार वितरण है ना मित्र दिए ने बोलो නේද ප්‍රාථමික මධ්‍යසාරයි ද්විතීක මධ්‍යසාරයි විතරයි පුතේ තියෙන්න පුළුවන් එනවා හරි ද්විතීක මධ්‍යසාරය තියෙන්න බෑනේ මොකද කීටෝන ඔක්සිහරණයෙන් හම්බෙන්නේ මේ ද්විතීක මධ්‍යසාර ඇල්ඩිහයිඩ් ඔක්සිහරණයෙන් හම්බෙන්නේ ප්‍රාථමික මධ්‍යසාර වෙන කාවත් හම්බෙන්න විදිහක් නැහැ එහෙනම් මේ දෙන්න අනිවාර්යෙන් ප්‍රාථමිකයි ද්විතීකයි විතරයි මේ දෙන්න හෝ දෙන්නම් ද්විතීක වෙන්න පුළුවන් දෙන්නම් ප්‍රාථමික වෙන්න පුළුවන් හරි කොහොම හරි මේ දෙන්න තමයි මේක තමයි වෙන්න පුළුවන් ඊට පස්සේ Cl2O3 සමග රත් කළ විට E සහ F කියලා L කියන දෙකක් හැදෙනවලු. ආ C කියන කෙනාව Al2O3 දාලා රත් කරන්නලු. මෙයාට මම මේ පැත්ත රඳින්නම්. හරි මම මේ පැත්ත රඳින්නම්. මෙයාව C කියන කෙනාව Al2O3 දාලා රත් කරපුවාම प्रतिपाल देखा लो मल के लिए मल के लिए मध्य सारा के रात कर ओ इच्छा गल ओ इच्छा गल एलखी ने अख हमो एलखी ने जाति देखा खम बिना एलखी ने जाति देखा खम बिना है ना एलखी ने जाति देखा ही हरे सीगिंग एक ई सह एफ ए दिन ना के नाम ई सह एफ जल विच्छेदने जी लभ्योगे जी सह एच हमें
මංගතින් පහසු වෙන්න මම මොකද කරන්නේ මේගොල්ලන්ගේ චුට්ටක් එහෙට තල්ලු කරන්නනේ මේගොල්ලන්ගේ එහෙට තල්ලු කරනවා b ගෙන් හම්බුණා d ව කියලා හම්බු කිව්වේ නේද ඒ නිසා පොඩ්ඩක් මෙහෙට මම තල්ලු කරලා ඇන්දා වැඩි ලේසි වෙන්න මොකද නැත්තම් මේක අවස්ථේ තෙරපෙනවනේ ඉඩම දිනවනේ හොඳයි ඔය විදිහට තමයි පුතේ මේ l2 3 දැම්මම තමයි පුතේ මේ වැඩ දෙකම වෙන්නේ හරි මේ වැඩෙත් වෙන්නේ මේ වැඩෙත් වෙන්නේ මේකදී එතකොට මම e වඳින්නම් මෙතනින් f වඳින්නම් මෙතනින් g වඳින්නම් මෙතනින් h වඳින්නම් මෙතනින් හරිනේ එතකොට b සහ d තව ජුට්ට තල්ලු කරන්නම් හරියට b සහ d හරි ඔන්නෝග තමයි වෙන්නේ ඊට පස්සේ f සංයෝගයෙන් h සම්බරව ඊට පස්සේ පුතේ ලූකස් ප්‍රතිකාරකයේ සමග g ආවිලතාවයක් ක්ෂණිකව ලබා දෙයි. h ද ලූකස් ප්‍රතිකාරකයේ සමග ආවිලතාවයක් ලබා දෙන මුත් ඒ ක්ෂණිකව සිදු නොවේ. g සහ h. g සහ h. g කියනගෙන ආපතේ ක්ෂණික ආවිලතාවක් ලබා දෙනවලු නේද? ඒ කියන්නේ මේ ආපතේ g කියනගෙන කවුද? ත්‍ෘතීක මධ්‍යසාරය. කොච්චර ලේසිද බලන්න. මෙයා ත්‍ෘතීක මධ්‍යසාරය. h කියනගෙන ආපතේ එහෙනම් ආවිලතාවක් ලබා දුන්නට ඉච්චර මොකද්ද ඉච්චර ඉක්මනට ලබා දුන්නේ නැහැලු එහෙනම් මෙයා බොහෝ දුරට ද්විතීක මධ්‍යසාරයක් වෙන්න පුළුවන් එහෙනම් නැත්නම් ප්‍රාථමික එකක් වෙන්න පුළුවන් හරිනේ එහෙනම් වැඩි ලේසි ත්‍ෘතික ගණව හොයාගත්ත g කියලා ත්‍ෘතික මධ්‍යසාරයක් කියලා හොඳයි එහෙනම් අපි අපේ වැඩේ දැන් ආරම්භ කරමු අපිට දත්ත දීලා තියෙන ඉච්චරයිනේ g සහ h ව්‍යුහම් දෙන්නයි තියෙන්නේ g සහ h කියන කෙනාගේ විහුවන් දෙන්නයි තියෙන්නේ g සහ h බලන් පුතේ එතකොට දැන් අපිට ෂුවර් a සහ b කියන කෙනා ඇල්ඩිහයිඩ් කීටෝන ඇල්ඩිහයිඩ් සහ කීටෝන වලින් පුතේ සෝඩියම් බෝරොහයිඩ්‍රේට් දැම්මහම මෙතනින් හම්බෙනවා මොනවද පුතේ මම නේද ප්‍රශ්න වලින් දැම්ම යනවා a සහ b යන සංයෝග දෙකම එකම ආණුක සූත්‍රය ඇත a සහ b සංයෝග දෙකම 2,4 dnp සමග රතු ආරක්ෂක ලබා දී a සහ b වෙනම මෙතන මාධ්‍ය සෝඩියම් බෝරොහයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියාකල විට ඒ සංයෝගයෙන් සී ලැබෙනවා මේක මෙච්ච මේක හම්බ වෙනවලු එහෙනම් g කියන කෙනාව අපි අඳගෙන ඉමුකෝ පුතේ කාබන් පහක් තියෙන ත්‍ෘතීක මධ්‍යසාරයක් කාබන් පහක් තියෙන ත්‍ෘතීක මධ්‍යසාරයක් ගමු බලන්න ත්‍ෘතීක මධ්‍යසාරයක් CH3 කාබන් දැන්ට 1 2 3ක් ඇඳා CH2 CH3 දැම්ම ගමන් ඔන්න ත්‍ෘතීක මධ්‍යසාරය ඉවරයිනේ කතාව එතනින්ම ඉවරයි ඒ ත්‍ෘතික මධ්‍යසාර ඔච්චරයන් දෙන්න පුළුවන්. කාබන් පහක් තියෙන කෙනාට ත්‍ෘතික මධ්‍යසාර ඔච්චරයන් දෙන්න පුළුවන්. ඕන තරම් ඇඳලා බලන්න ඕකම තමයි එන්නේ. ත්‍ෘතික මධ්‍යසාර. එයාව හම්බුනේ කොහොමද පුතේ? මේ e කියන කෙනාගෙන් නේ. e කියන කෙනාගෙන්. එහෙමනේ e කියන කෙනාගෙන්. හරිනේ? ඕනේ පැටලුන නැන්නේ. l2 3. එතකොට e කියන කෙනාගෙන්. එතකොට e කියන කෙනා කවුද පුතේ ඇල්කීනියක් ඇල්කීනියක් ඔයාට මෙයාට අර සාන් රිස්ටුස්ෝ 4 දාලා තමයි මධ්‍යසාරයක් වඩ පත් කරගත්තේ හරිනේ එහෙනම් පුතේ ඊව අපිට හොයාගන්න පුළුවන් මෙතනින් කොහොමද පුතේ මෙයා ආවේ මොන ඇල්කීනෙන්ද කියලා අපි ගන්න ඕන මොන ඇල්කීනෙන්ද කියලා අපි ගන්න ඕන කොහොමද පුතේ ඇල්කීනෙන්ද ඇත්තේ H එකකුයි OH එකකුයි එකතුලා නෙන්ද ඇත්තේ නේද H එකකුයි CH3 CH2 CH3 ඕකට එක පැත්තකට මොන ආවිල්ල තියෙනවද එක පැත්තකට මේ පැත්තට H ආවිල්ල තියෙනවා මේ පැත්තට OH ආවිල්ල තියෙනවා මේ පැත්තට H ආවිල්ල තියෙනවා මේ පැත්තට OH ආවිල්ල තියෙනවා එහෙමද පුතේ H එක ආව නම් මෙතෙන්ට CH2 වෙන්න ඕන හරිනේ CH2 මේ පැත්තට එතකොට OH. කොට මේක
OH එපතර CH2 හරිනේ නේද පුතේ මේකට සාන්ද්‍ර H2 සෝ දැන් මම මොකද වෙන්නේ මෙතෙන්ට එනවා H එකක් මෙතෙන්ට එනවා OH එකක් එතකොට හරිනේ CH3 ලා දෙන්න කින්න කාබන්ට OH එකක් එනවා මේ CH3 ලා දෙන්න ඉන්න කාබන්ට OH එකක් එනවා හරි එයාට සම්බන්ධ වෙලා ඉන්න කෙනාට කාබන්ට ඒ කියන්නේ මේ කාබන්ට H එකක් එනවා තව H එකක් එනවා ආවා ඊට අමතරව පර්ලුනේ නැහැ පර්ලුනාද කොහෙද නේ අපරද දෙන්න පුතේ හරි අපරද දෙන්න අන්ද විදිය වන්දක් තිබ්බා අපරද දෙන්න මෙයාව ගන්නත් එපා නේ එතකොට අපිට කියන්න පුළුවන් මේ දෙන්න අතර තිබුණා කියලා එතකොට කාබන් මම මේ කාබන් මෙහෙම ඇඳා මේ කාබන් මෙහෙම අඳින්නා එතකොට මේ දෙන්න අතර දිත්ත බන්ධනයක් තිබුණා කියලා ගමුකෝ එතකොට තිබුණා නම් මෙතනට එනවා H එකක් මෙතනට එනවා මෙන්න මේ CH3 එක හරි මෙතනට මේ කාබන් මේ ඉන්නේ එතකොට මෙයාට CH3 එකක් මෙතනට CH3 එකක් එතකොට හරිනේ මෙතනට ආව OH එක මෙතනට ආව H එක මේ විදිහට එකක් හැදුණා එහෙනම් ඊව ගත්තා ඊව ආවි පුතේ C කියන කෙනාගෙන්නේ ඊව ආවේ C කියන කෙනාගෙන් C කියන කෙනා පුතේ කවුද මදසාරයා බලමු මෙයාගේ කොහොමද පුතේ මදසාරේ මොන මදසාරෙන්ද පුතේ එන්නේ කියලා අපි බලමු අයින්ගලා මේක හැදෙනවා ඊට අමතරව මේ OH එකයි මේ H එකයි වුණාම මෙයාව හැදෙනවා එයාගෙම තව ප්‍රතිපලයක් කියලා දෙනවනේ F කියලා ඒක කොහොම වෙන්න පුළුවන්ද පුතේ මේ OH එකයි මෙතන තියෙන වෙන H එක ගුයි අයින් වෙලා මේ OH එකයි මෙන්න මේ වෙන කාබන් මේ කාබන් ගේ හරි මේ කාබන් ගේ හරි S දෙකෙන් එකක් අයින් වෙන්න පුළුවන් නේද පුතේ ඔව් එහෙම අයින් වෙන්න පුළුවන් මොකද මෙයාගෙම විතරක් නෙමෙයි අතුරු ඵලයක් විදිහට එකක් එන්න පුළුවන් ඒක පුතේ අතුරු ඵලය කොහොමද වෙන්නේ කාබන් මේ ඔච්චක මේ ඔච්චකයි ගියොත් කොහොමද වෙන්නේ මෙතන දිත්ත බන්ධනේ ඇවිල්ලා මෙතෙන්ට එච්ලා දෙන්නෙක් එනවා මෙතෙන්ට එච්ලා දෙන්නෙක් එනවා ඊට පස්සේ මම මේ මේකයි මෙයාවයි ගියොත් හරි මේ ඔච්චකයි මේ ඔච්චකයි ගියොත් මෙතන දිත්ත බන්ධනයක් එනවා මේ දෙන්න අතරට ඊට පස්සේ මේ කාබන්ට මම අඳින්නවා CH3 එකක් ඊට පස්සේ මෙතෙන්ට එනවා CH2 CH3 එකක් ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල මෙතෙන්ට එන්නේ මේ කෑල්ල මම මෙතන ඇඳලා තියෙනවා මෙතන CH3 එක මම මෙතන ඇඳලා තියෙනවා මෙතන CH2 කැල්ල මෙතන ඇඳලා තියෙනවා OH එක H එකයි ගලවලා දිත්ත බන්ධනයක් දාලා තියෙනවා. ඒකේ තියෙන්නේ කවුද පුතේ? F කියන කෙනා. F කියන කෙනාට සාන්ද්‍ර H2SO4 දාලා ජල විච්ඡේදනය කරපුවාම පුතේ මධ්‍යසාරයක් හම්බෙනවා. H එක මේ පැත්තට OH එක මේ පැත්තට. ඒතර අරගෙන බලමු. CH2 CH3 මෙතෙන්ට එනවා පුතේ CH3 මෙතන තියෙනවා කාබන් හරි. එතනට H දෙකක් තියෙනවා. H දෙකක් තියෙන තැනට තව H එකක් ආපුවාම පුතේ මොකක් වෙනවද CH3 වෙනවා මෙතෙන්ට එනවා මොකද්ද OH එකක් OH එකක් එනවා හරි මෙහෙම විහුව දෙකක් එනවා පුතේ එතකොට බලන්න මෙහෙම තිබුණා නම් පුතේ මධ්‍යසාරයා එයාට L2 රිද්දම විහුව දෙකක් එන්න පුළුවන් හොඳට බලා ගන්න විහුව දෙකක් එන්න පුළුවන් ඒ මෙයයි මෙයයි හරි මෙයයි මෙයයි එතකොට අපිට පුළුවන් මෙහෙම කරගන්න ඒකට සාන්ද්‍ර H2SO4 දාන්නයි තියෙන්නේ සාන්ද්‍ර H2SO4 දැම්මහම පුතේ මොකක්ද වෙන්නේ මෙයාට H එකේනවා මෙයාට OH එකේනවා ඔහොමනේ කියන්නේ මෙයාට H එකේනවා මෙයාට OH එකේනවා මෙතෙන්ටත් අපි එකම කරලා බලමු පුතේ මෙතෙන්ට H එකේනවා එතකොට CH3 CH2 H එකේනවා හරි ඊට පස්සේ මෙතෙන්ට OH එකේනවා OH ඊට පස්සේ මෙතෙන්ට CH3 CH3 එකම් ව්‍යුහයද පුතේ එකම් ව්‍යුහයද එකම් ව්‍යුහයනේ G සහ H කියලා එක ව්‍යුහයක් ආවේ
जी सह एच एच के ना किना बोते मैं कभी इन्द्र बहने उनसे अवलग घिलती है ना मैं तो कुटा बिटा मुकदे मैं आतुते का मध्य सारे मैं आतुते का मध्य सारे आतुते का मध्य सारे ने हम विंड पुरवा नहीं थे आतुते का मध्य सार नंग ओके है भाई मैं आतुते का मध्य सारे अपने में गिला तोप पुना है ना बोते मैं इन्ने अभी एफ्टर गाते के वर्दी ने एफ्टर गाते के वर्दी मुकदे मैं जी इधर ने मैं आतुते का मध्य सारे के दिए गाते है ना අපට තව විදිහකට යන්න වෙනවා. හරි. එතනින් පටන් ගමු අපහු. එතනින් පටන් ගමු. හරි. මේක ෂුවර්නේ අපිට ආවා කියලා මේ විහුවේ ත්‍ෘතික මධ්‍යසාරයක් කියන්නේ ඕකනේ. හරි. ත්‍ෘතික මධ්‍යසාරයෙන් ඊට ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි බලමු. මෙයාගින් එන මේක. අපි මෙහෙම එකක් දානවා බලමු. CH3 CH रिक्त बंधन कार्बन सी एच थ्री तीन ना मे पत्र एच के मे पत्र ओ एच के हमने वेला तीन मे पत्र एच के मे पत्र ओ एच के मे तीन इ मेक बंदना तीन दोनों एल टू थ्री के व्यू है बलमु मतलब OH के दिव्य लेती, तंदर CH2, CH3, sorry CH, CH3, CH3, वहाँ मतलब दिव्य लेती, क्या लाइट हो, हरे, ये तो फिर मैं आगे देंगे चेक गले में डोंट बोलते, मतलब ना तीन ना OH का ही, मतलब ना तीन ना OH का ही गले उन्हाँ हम, मतलब ना दूसरे बंदने है देंगे बोलूँगा, ये बन आता, मतलब ना तीन ना OH का ही, मतलब ना तीन ना OH का ही गले उन्हों මේකයි මේකයි ගැලවුණොත් මෙතන ditto bandhane මේකයි මේකයි ගැලවුණොත් මෙතන ditto bandhaneක් එන්න පුළුවන් ඒ කියන්නේ F. එතකොට අපි ගමු මෙයාට ditto bandhana ගමු. එතකොට මෙතන H මෙතන H. ditto bandhana ගත්තාම carbon. එතකොට තව hydrogen කෙනෙක් ඉතුරුයි. මෙතෙන්ට එනවා පුතේ carbon. තව එනවා CH3. එතකොට මෙතන H එක ඉතුරු වෙනවා නේද? මෙතන H එක ඉතුරු වෙනවා. මෙතෙන්ට එනවා තව CH3 කාණ්ඩයක්. මේ එතකොට එන්නේ F කියලා එකක් එනවා. එතකොට carbon 1 2 3 4 5. හරි. ඊට පස්සේ එයාට දාන සාන්ද්‍රීස් ටියුස් ඔෆ්. එතකොට පුතේ මෙතෙන්ට H එකක් එනවා මෙතෙන්ට OH එකක් එනවා. එතකොට මට මෙහෙම එනවා CH මෙතෙන්ට CH2 තියෙන තැනට OH එකක් දාගන්න පුළුවන් මට. Sorry H එකක් නේද? සාන්ද්‍රීස් ටියුස් ඔෆ් වනි. මෙතෙන්ට එතකොට H එකක් දාලා මෙතෙන්ට OH එකක් දාන්න පුළුවන්. එතකොට මට මෙතෙන්ට එනවා CH3 මෙතෙන්ට කාබන් එනවා මෙතෙන්ට එනවා OH එකක් මෙතෙන්ට H එකක් එනවා. මේ පැත්තට එනවා CH CH3 CH3 මෙන්න මෙහෙම view එකක් එනවා පුතේ බලන්නකෝ එතකොට හරි නේද දැන් එතකොට අපි මෙතන ත්‍රිතික මධ්‍යසාරයක් කියන තැනින් පටන් ගත්ත G කියන තැනින් ඒ ත්‍රිතික මධ්‍යසාරය එන්න නම් පුතේ මොන ඇල්කීනද තියෙන්න ඕනේ කියලා අපි මෙතනින් ගත්තා මෙහෙම ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන එතනට එක පැත්තකට H එකක් ඇවිල්ලා අනිත් පැත්තට O H එක ආපුවාම තමයි පුතේ මෙයාව හැදෙන්නේ කියලා ගත්තා. රිවර්ස් එකට යන්නේ හරි. එතකොට මෙයාව ගන්නෙ මොකක් හරි තවත් මධ්‍යසාරකෙකින්. C කියලා මධ්‍යසාරකෙකින්. එතකොට එයා එන්න නම් එන්න ඕන මධ්‍යසාරය මොකද්ද කියලා ගත්තා. මෙයා මෙතෙන්ට අරගෙන මම මෙතෙන්ට O H එකක් දාලා බන්ධනය කරලා මෙතෙන්ට H එකක් දාලා නේද? මෙතෙන්ට H එකක් දාලා මෙතෙන්ට O H එකක් දාලා වැඩේ කරා. එතකොට මේ H එකයි මෙතෙන්ට O H එකයි මෙතන H එකයි ගැලවිලා මේක හැදෙන්න පුළුවන්. තව එකක් හැදෙන්න පුළුවන්ලු. ඒක කොහොමද? මෙතන තියෙන O H එකයි අතුරුපලයක් විදියට පුතේ මේ සාමාන්‍යයෙන් ගැලවෙන්නේ අඩු H එකක් තියෙන මේ කාබන් ගන්නේ වෙන දණකින් ගැලවෙන්නත් පුළුවන් කියලා ප්‍රෙඩිකෂන් එකක් කරලා ඒ OH එකේ මෙතන H එකයි ගලවලා මෙයාව හදාගත්තා. මෙයාව හදාගත්තා නම් ඊට පස්සේ අපි මේ ඉන්නේ F. F ගේම් සාන්ද්‍රීස් ඔෆ් ආම්ලික ජලය දාලා ආයේ OH එකකුයි H එකකුයි දාන්න පුළුවන් අපිට මධ්‍යසාරයක් හදාගන්න පුළුවන්. එතකොට H එකෙන් හැදෙන්නේ වැඩි පැත්තට OH එකෙන් මෙතෙන්ට. හරි. එතකොට මෙතනින් හැදෙන්නේ පුතේ මොන මධ්‍යසාරයක්ද? කාබන් R කාණ්ඩයයි R කාණ්ඩයයි R කාණ්ඩ දෙකයි එන ද්විතීක මධ්‍යසාරයක් හැදුණා එහෙනම් වැඩේ හරි ද්විතීක මධ්‍යසාරයක් හැදුණා මෙතනින් ත්‍විතීක මධ්‍යසාරයෙන් පටන් අරගෙන මෙහෙම ඇවිල්ලා ආයෙ මෙහෙන් ඇවිල්ලා අපි
द्वितीय मध्य सार आवा मेतन अभी हितंड दीतमा विशेषम देते मे ओ हेच्चका मे हेच्चका गल प्रधान पाले हेदन वगेम अतुपाल हेदंड पुलवा मे ओ हेच्चका मेतन तीन हेच्चका गलवल सामान्य गलवन वेपुर मेघ है भाई मे हेच्च गल मे वगे प्रतिफल हेदंड पुलवांकाय मे प्रतिफल दिखा क्लबिन प्रतिफल दिखा क्लबिन तेरूते सामान्य प्रधान पाल हमने अतरूपाल लभन मेन मे वगे मेन अतरूपाल हमने ओकमाबूते अभी मुलिम तेरू गंडो नेकट मे अभी अंदगते सीईएफ जी हेच हरि ताम एवदाने एलडीहाइडिंग होते मेक मुका मेक मन मध्य सारी अद्भुते एक हेच्चकते कखते अनिवार्यमेंदोने मे अनिवार्यम कीटोने आकते हर ऐना कीटोने आकना मुन कीटोन मे आवे हेदी मेन मेम कीटोन कि मेन मे कीटोन इंतमे मे आवे हेदी मे तीन ए मेन ए मेन सी मेक एफ मेक एच मेक ई मेक जी विवो की पे आत्मा पिहागत्ता उन्न मिन्न मिन्न उन्न कीरा हरी नेटिक मिनट लिया गंडो बुते रविंदु हाल की ना एच द्वितीय का मध्य सार क्यों नहीं सर ओ बुते मैं तीन एच द्वितीय का मध्य सार रहता हमें मैं पे आर का मे पे आर का एक हेच्चकती ना हेच्चकती ना हर द्वितीय मत सार अवलट नहीं रवि तू हर नहीं पुते तेरुना हर ने मैं कने मेन मेन हेच ओ हेच द्वितीय मत सार हर ने अवलते ना मर नहीं मैं लिया गण पुते मैं लिया गण अभी मैं तीन पटांग हर मैंने पटांग देना दंड के नागे पटांग मेट मकल आए मुलिंदा मेट दाँडपते अवलाकने अपहदली अपहदली गुडक वगैलना आए मकल कील दिंडोना मुलिंदा कील दिना किसी प्रश्न पे अवसर की अंड आए कील दिना किसी अवलाकते हरि
දෙයක් නිවිලා ඉවරයි කියලා දාගන්න පුතේ කමෙන්ට් එකක්. තව පාරක් කියලා දෙන්න. හරි. එහෙනම් මම මේක මකනවා පුතේ. හරි. මකලා තව එක පාරක් ගන්නම්. හරි. ස්කෙච් එකත් මම වෙනම ගහ ගන්නම් ටිකක් ලොකුට. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙයි. ආපහු පාරක් කියලා දෙන්න අයියා. ඉල්ලීමක් තියෙනවා නම් අනිවාර්යෙන් කරනවා. හරි. හොඳයි. එහෙනම් අපි හොයාගත්ත පුතේ මේක අනිවාර්යෙන්ම ඇල්ඩිහයිඩ් එකක් හෝ කීටෝනයක් කියලා. ඒ කියලා කෙනෙකුත් ඉන්නවා. පටිය පහලින් අද ගන්නන්නේ. ඒ කියලා කෙනෙකුත් ඉන්නවා. B කියලා කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ මෙයාගෙන් හම්බෙනවා C කියලා කෙනෙක්ව. හරි. सी के लगे काम बनवा ए सी के लगे नागे अपिट ईसा एफ के लिए पल देखा काम बनो ने ईसा एफ के लिए पल देखा काम बनो ईसा एफ के लिए पल देखा काम बनो इगे हम बनो जी के लिए पले आक मैं आगे काम बनो एच के लिए पले आक ඔකයි අපි කතා කරන්නේ. B ගෙන් හම්බුණා D කියලා කෙනෙක්. A කියලා ගැන තාම කතා කරේ නැහැ අපි නේ. හොඳයි. ওই විදිහටයි යන්නේ. හොඳයි. G කෙනෙක් නා දැන් අපි කතා කරේ C 5 H 10 O කෙනෙක් ගැනනේ. එතකොට G කෙනෙක් නා ත්‍ෘතික මත්සාරයක් කියලා අපි කතා කළා නේ. ත්‍ෘතික මත්සාරයක් කියලා හොයාගත්තනේ. එහෙනම් ත්‍ෘතික මත්සාරයක් මම ඇඳ ගන්නවා. OH එකයි CH3 එකයි කාබන් පහක් ගන්නත් බැ නේද? ඔහොම ඇඳගත්තා මං. එතකොට කාබන් පහක් ආවනේ. 1 2 3 4 5. මේව ගත්ත දේ දේරුණානේ පුතේ නේද? ඔන්න ත්‍ෘතික මද්දසාරය හරි. හරිනේ? ත්‍ෘතික මද්දසාරය ඔන්න ඇඳගත්තා. ඒකේ වැඩේ හරි. ඊට පස්සේ මෙයාව ආවේ මේ ත්‍ෘතික මද්දසාරය ආවේ E කියන ඇල්කීනේට සාන් H2SO4 දැම්මට පස්සේනේ දාලා ජලය දැම්මට පස්සේනේ H2SO4 දාලා ජලය දැම්මට පස්සේ තමයි මෙයාව හම්බුනේ. මෙතනත් එහෙමයි. හරි. එහෙනම් මොන ඇල්කීනෙට මේක දැම්මොත්ද අපි එන්නේ කියලා ඊව හොයාගන්න ඕන. මොන ඇල්කීනෙන්ද? කොහොමද පුතේ හොයන්නේ? හරි. අපි ඇල්කීනයක් ඇඳගන්න ඕන. මෙන්න මේ කාබන් මේ OH එක වෙනුවට පුතේ අපි කෙනෙක් එක ද්විත්ව බන්ධනයක් දාගන්න ඕන. ද්විත්ව බන්ධනයක් දාගන්න ඕන. මෙන්න මේ කාබන් එක්ක මෙන්න මේ කාබන් එක්ක. එතකොට යා ද්විත්ව බන්ධනයක් නම් මෙතන OH එකයි මෙතන H එකයි ගැලවිලා මේ කාබන් එක ද්විත්ව බන්ධනයක් එනවා. ඒතර යට ඉතුරු වෙන්නේ එක H එකයි. සහ CH3 එක. මේ කාබන් ගේ OH එක ගැලවිලා ද්විත්ව බන්ධනේ ඇවිල්ලා අනිත් පැත්තේ ඉතුරු වෙනවා CH3 CH3. ඔන්න ඕක තමයි. එතකොට මෙයාගේ හරි. මෙහෙම ඉන්නවා. ඔන්න මම H එක මෙතන ද ගන්නම්. මෙයාට සාන්ඩ්විච් ස්ටෝ දැම් හම්පුතේ මොකද්ද වෙන්නේ? OH එක ඉන්නේ හරිදින වැඩි පැත්තට. ඒ කියන්නේ මෙතෙන්ට හරිදින වැඩි පැත්ත මේ පැත්ත මෙතෙන්ට H එක එනවා මෙතෙන්ට OH එක එනවා. හරිනේ. මෙතන H එක ඇවිල්ලා මෙතන OH එක ආවම මොකද්ද වෙන්නේ? මෙතනට OH එක එනවා. එතකොට CH3 CH3 COH. CH3 CH3 COH වෙනවා. මෙතනට H එක ආවම මෙතන CH2 CH3 වෙනවා. මේ තියෙන්නේ CH2 CH3 වෙනවා. මේ වැඩේ හරි. E හරි. E ගත්තදී තේරෙනවද පුතේ මට කියන්න? E ගත්තදී තේරෙනවද පුතේ? දිනිති තේරෙනවද පුතේ? E වා ගත්ත විදිය G ගෙන් E වා ගත්ත විදිය කොහොමද? මෙයා ඇල්කීනයක් කියලානේ E වා අපි හොයාගත්තේ නේද? ඇල්කීනයක් කියලානේ හොයාගත්තේ කොහොමද අපි ගත්තේ මෙතන තියෙන ඇල්ඩිහයිඩ් හෝ කීටෝනේට මොකද කරේ මෙතන තිබුණා ඇල්ඩිහයිඩ් හෝ කීටෝන එයාට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දැම්මා. ඉතින් අපි දන්නවා ඇල්ඩිහයිඩ් එකට හෝ කීටෝනෙකට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දැම්මම මද්දසාරයක් හම්බෙනවා. මද්දසාරයකට Al2O3 දාලා රත් කරා නේද? මද්දසාරයකට Al2O3 දාලා රත් කරා. ඉතින් පුතේ මද්දසාරයකට Al2O3 දාලා රත් කරපුවාම ආපහු මොකක් හම්බෙනවද? ඇල්කීනයක් හම්බෙනවා කියලා ඉගෙන ගන්න ඕන. දැන් තලියා ගන්න පුතේ මද්දසාරයකට Al2O3 දාලා රත් කරනවා කියන්නේ සාන්ද්‍රීය H2SO4 දාලා රත් කරනවා වගේම තමයි. දෙකම එකයි. හරි? කියන්නේ ඇල්කීනයක් හම්බෙන්නේ. හරි අපි බලමු එහෙනම් මේ මෙයාව හම්බෙන්න අපිට පටන් ගත්ත C-ව කවුද කියලා. කියන්නේ මද්දසාරයක් තමයි C කියලා කියන්නේ. C කියලා කියන්නේ මද්දසාරය. හරි? C-ව හම්බුන මද්දසාරය මොකද්ද කියලා අපි බලමු. CH3 C. බලමු පුතේ මද්දසාරය කවුරෙන්ද කියලා.
මෙතන තියෙනවා CH3 එකක් මධ්‍යසාරය කවුරු වෙන්නේ නැද්ද මේක තනි බන්ධනයක් කරනවා මම CH කියලා එකක් දානවා මෙතනට CH3 කියලා එකක් දානවා මේක එකක් මේක එකක් ඈ ಜಾති දෙකක් මේ මේක එකක් මේක එකක් එතකොට මධ්‍යසාරය කොහොමද තියෙන්නේ නැද්ද පුතේ මෙතන OH එක තිබිලා මෙතනට H එකක් දාලා මම අඳිනවා හරි එතනට OH එක තිබිලා මෙතනට H එකක් දාලා අඳිනවා එතකොට මොකද්ද පුතේ වෙන්නේ ආ එතකොට මේ H එකයි මේ OH එකයි ගැලවිලා මොකද්ද පුතේ වෙන්නේ මෙතනට ද්විත්ව බන්ධනයක් එනවා මේ H එකයි මේ OH එකයි ගැලවිලා මෙතනට ද්විත්ව බන්ධනයක් එනවා ඊට අමතරව පුතේ තව එකක් වෙන්න පුළුවන් මොකද්ද ආ මේ OH එකයි මේ H එකයි මේ දෙන්නගේ H එකක් ගැලවෙන්න පුළුවන් ගැලවිලා මෙතනට ද්විත්ව බන්ධනයක් එන්න පුළුවන් ඕ පුතේ C ට L 2 3 දැම්මම E සහ F කියලා දෙන්නෙක් හම්බුණාලුනේ C ගෙන් E සහ F කියලා දෙන්නෙක් හම්බුණානේ මේ තියෙන්නේ E මෙයාගෙන් F කියලා කෙනෙකුත් හම්බෙන්න පුළුවන් ඒ කොහොමද මේ OH එකයි මෙයාගේ සාමාන්‍ය ගැලවිලා මෙයා හැදෙන්නේ ඊට අමතරව අතුරු ඵලයක් ලැබෙන්න පුළුවන් මේ OH එකෙන් මේ H එක ගැලවිලා හරි ඒක ඊටාම මොකද්ද අතුරු ඵලයක් දුර්ලභ වැඩ එහෙනම් පුතේ මම මේක ඇඳ ගන්නවා CH එකක් ඇඳ ගන්නවා මේකයි මෙයාව අයින් කරලා එතකොට 3න් 2 ඉතුරු වෙන්නේ ද්විත්ව බන්ධනයක් ගන්නවා මේ කාබන්ට දානවා ඊපස්සේ මෙතෙන්ට තව CH3 එකක් එනවා මෙන්න මේ යටට මෙතෙන්ට එනවා CH2 CH3 කියලා ඔය තියෙන පුතේ කවුද එතකොට F කියන කෙනා මේ තියෙන F කියන කෙනා මේ F කියන කෙනාට පුතේ සාන්ද ස්ට්‍රෙස්ව හොදලා ජලය දැම්මහම ඒ කියන්නේ OH එකු H එකු දාන්න තියෙනවා කොහොමද පුතේ එන්නේ මෙතෙන්ට H එක නම මෙතෙන්ට OH එක එන්න ඕනේ නේද ඒක වෙන්න බෑනේ හරි මෙතෙන්ට එහෙම આવොත් මේකේ මේකේ වෙනසකුත් නැතු වෙනවන්නේ එහෙම නේද එතකොට මෙතෙන්ට එනවා CH2 එතකොට මෙතෙන්ට එනවා H එක මෙතෙන්ට આવොත් OH එක ත්‍රිතික මධ්‍යසාරයක් වෙනවනේ මෙයාව ත්‍රිතික එකක් වෙන්න බෑ ආ එහෙනම් මොකද්ද වෙන්න ඕන පුතේ අපිට පුළුවන් මෙයා මෙහෙම කරන්න මේ ව්‍යුහෙම තියෙන්නත් තිබේ අපට පුළුවන් සීව වෙනස් කරන්නනේ අපට පුළුවන් සීව වෙනස් කරන්න සීව වෙනස් කරොත් එතකොට අපිට මෙයාවත් වෙනස් කරන්න වෙනවා අපිට සීව ගන්න පුළුවන් අනිත් පැත්තේ H එකයි OH එකයි දාලා එතකොට C මේ පැත්තට දානවා OH එක හරි එතකොට මෙතන තියෙනවා මෙන්න මේ H එක මෙතන තියෙනවා CH3 එක හරි මේ පැත්තේ මේ කාබන්ට හරි ඊපස්සේ මේ කාබන්ට CH3 තියෙනවා මෙතන CH3 තියෙනවා මෙතන H එකක් තියෙනවා දැන් මේ OH එකයි මේ H එකයි ගැලවිලා මෙතන ද්විත්ව බන්ධනේ හැදෙනවා හරිනේ ඊට පස්සේ මේ E කියන ඵලය එතකොට මේ OH එකයි මේ H එකයි ගැලවුණොත් පුතේ අපිට F කියන ඵලය ගන්න පුළුවන් ඒක මෙතන ද්විත්ව බන්ධන CH 2 එකක් එනවා මෙතනට H එකක් තියෙනවා මෙතනට CH එකක් තියෙනවා මෙතනට CH3 එකක් තියෙනවා මෙතනට CH 3 එකක් තියෙනවා මේ තමයි F කියන ඵලය. L කියන්නේ මෙයාට සාන්ද H2SO4 ඒ කියන්නේ මෙතනට H එකයි මෙතනට OH එකයි දානවා. එතකොට පුතේ මෙතනට OH එකක් එනවා මෙතනට CH3 එකක් එනවා OH එක මෙතනට H එක මෙතනටනේ. ඊට පස්සේ මෙතනට H එකක් එනවා මෙතනට මෙන්න මේ ගුලිය එනවා. මොකද්ද? CH CH3 CH 3 කියන එක එනවා. මේ තමයි පුතේ H මෙයා ද්විතීයික මධ්‍යසාරයක් කියලා අපි කිව්වා. මෙයා ත්‍රිතීයික කියලා කිව්වා. මෙයා ද්විතීයිකයි කියලා අපි කලින් කිව්වා. ඒ අනුව මේක තමයි හරියන්නේ. ඇයි මං කලින් එක මැකුවේ? කලින් එක විදිහට ආව නම් පුතේ මෙයා ත්‍ෘතික මධ්‍යසාරයක් තමයි වෙන්නේ. එහෙම වෙන්න බෑ. අපි කලින් ගත්තා මෙයා ත්‍ෘතිකයි මෙයා ද්විතීයිකයි කියලා. ඇයි එහෙම ගත්තේ? මෙතන පුතේ ශනික ආවිලතාවක් හම්බුණා මෙතනින්. මෙතන ශනික ආවිලතාවක්ද නැහැ පුතේ. මද වේලාවකින් පසු ආවිලතාවක්. එහෙනම් මෙයා ද්විතීයිකයි මෙයා ත්‍ෘතිකයි කියලා හොයාගෙනයි තිබුණේ. ඒ නිසා මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා බැලුවාම වැරදුනා. ඒ නිසා තමයි ආපහු වෙන පැත්තකට මෙතෙන්ට OH එක දාන්න මෙතෙන්ට OH එක දාන්න තු මෙතෙන්ට OH එක දාලා බැලුවේ ඒකයි දාලා බලපුවාම මේක තමයි පුතේ ප්‍රතිඵලය එන්නේ ද්විතීයික මධ්‍යසාරයක් එන්න ඔය විදිහට තමයි පුතේ අපි
H එක ගන්න. ඊට පස්සේ C වහ C ගෙන් C හම්බුනේ A ගෙන්නේ. ආ A ගෙන් ගන්නවා. එහෙනම් පුතේ කීටෝනේ අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් කොහොමද පුතේ? මෙයාව CH3 ඊට පස්සේ CH CH3 CH3 කියලා කීටෝනයක් තමයි පුතේ මෙතන A කියන කෙනාට අපිට හම්බෙන්නේ. එහෙනම් A කියන කෙනාව කීටෝනයක් විදිහට ගත්තා. A කියන කෙනාව කීටෝනයක් විදිහට ගත්තා. හරි. මේ Cව සෝරි Fව ගන්නකොට තමයි පුතේ චුට්ටා සෝරි Cව ගන්නකොට Fව ගන්නකොට මේ Cව හොයා ගන්නකොට තමයි පොඩ්ඩක් පැටලෙන්නේ. එතකොට OH එක H එක චුට්ටක් තැන් දෙකකට මාරු කරලා බලන්න. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් මොකද්ද හරියටම එන්නේ කියලා. මොකද අවසානට ද්විතීක මධ්‍යසාරයක් එන්නත් ඕන නිසා. හරි. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ අපි යමු පුතේ කාටද B කියන කෙනාට. බලමු. D කියන කෙනාගෙන කියනවා. D කියන කෙනා Al2O3 එක්ක රත් කරන්නලු. D කියන කෙනා Al2O3 දාලා රත් කරන්නලු. එතකොට ජල අණුවක් ඉවත් වෙනවා. මධ්‍යසාරයක් D කියන්නේ ජල අණුවක් ඉවත් වෙනවා. ජල අණුවක් ඉවත් වෙලා I කියන ඇල්කීනේ හම්බ වෙනවලු. I කියන ඇල්කීනේ හම්බ වෙනවලු. හරි. I කියන ඇල්කීනේ හම්බ වෙනවලු. ඊට පස්සේ සාන්ද්‍ර H2SO4 සමග I ප්‍රතික්‍රියා කර ලැබෙන ඵලයේ ජල විච්ඡේදනය කළ විට G හම්බ වෙනවලු. ආ. මෙයාට දාන්නලු සාන්ද්‍ර H2SO4. හරි. H2SO4 දාලා ජලය දැම්මහම G කියන ප්‍රතිඵලය හම්බ වෙනවලු. G කියන ප්‍රතිඵලය හම්බ වෙනවලු. දැන් වැඩේ තියෙන්නේ පුතේ අපි G කියන ප්‍රතිඵලය අරගෙනයි තියෙන්නේ. ඇයි? අපි කලින් හොයාගත්ත G කියන ප්‍රතිඵලය මේ තියෙන්නේ. මෙන්න මෙයා. එහෙනම් මම G කියන ප්‍රතිඵලය ලියා ගන්නවා පුතේ. OH CH3 CH2 CH3 G කියන ප්‍රතිඵලය ලියා ගත්තා. G කියන ප්‍රතිඵලයෙන් මං ගන්න ඕනේ එතකොට කාටද? I ට. I ට සාන්ද්‍රීය හොදා තමයි මෙයාව හම්බෙලා තියෙන්නේ. නේද? එතකොට අපිට ලියා ගන්න පුළුවන් G කියන ප්‍රතිඵලයෙන් එන්න පුළුවන් I කියලා කෙනෙකුත් ඉන්නවා කියලා. ආ. එහෙනම් කොහොමද පුතේ අපිට ගන්න පුළුවන්? මේ OH එකයි අපිට අයින් කරන්න පුළුවන් කාවද පුතේ? මෙතන තියෙන H එකකුයි අයින් කරලා බලමු බලන්න. මෙතන තියෙන H එකකුයි අයින් කරලා ගමු පුතේ අපි බලන්න. එහෙම ගත්තා. ඇයි දැන් මේ I කියන කෙනාව ගත්තේ පුතේ? I කියන කෙනාව ගත්තේ පුතේ. මෙතන G E කියන කෙනාව ගන්න බෑ අපිට මෙතෙන්ට. හරි. මේ ව්‍යුහයම මෙතෙන්ට ගන්න බෑ. ඇයි? එයාගේ නම E කියලා දිනවනේ. අපි මෙතන I කියලා තියෙන්නේ. හරි. එතකොට මෙයාගෙන් සාන්ඩ්විච් සෝ දැම්ම කාටද? මෙයාට. එතකොට මේ OH එකයි මේ H එකයි නැතුව අපි වෙන H එකක් අයින් කරලා අපි බලනවා. මෙහෙම තියෙන්න ඇති කියලා. එතකොට මෙයාට H දැම්ම නම් මෙතෙන්ට H එනවා. මෙතෙන්ට OH දාලා මේ ප්‍රතිඵලය එන්න ඉඩ තිබුණා. අවුලක් නැහැනේ. හොඳයි මේක වෙන්න පුළුවන්. ඊට පස්සේ D කවුරු වෙන්නද පුතේ? D කවුරු වෙන්නද? මෙතන මධ්‍යසාරයක් කියලා මධ්‍යසාරය L2O3 දාලා තමයි මෙයා හම්බෙලා තියෙන්නේ. එහෙනම් පුතේ කොහොම වෙන්නද? CH2 OH එකක් වෙන්න ඇති. මෙතනට CH තියෙන්න ඇති. මෙතන CH3 තියෙන්න ඇති. මෙතන CH2 CH3 තියෙන්න ඇති. එහෙම නැණා මෙන්න මෙයා වෙනවා. මෙයාට L2O3 දැම්ම ගමන් මෙතන OH එකයි මෙතන තියෙන H එකයි ගැලවිලා මෙන්න මේ ද්විත්ව බන්ධනේ එනවා. එහෙනම් අපි D වත් අඳුර ගත්තා. D වරගෙන තියෙන B කියන ඇල්ඩිහයිඩින් හරි කීටෝනින් හරි. එහෙනම් පුතේ මේ තියෙන්නේ කිරෝලේ OH එකක් නම් මේක අනිවාර්යයෙන්ම ඇල්ඩිහයිඩයක් විය යුතුයි. හරි. නේද? ප්‍රාථමික අධසාරයක් නේ. ප්‍රාථමික අධසාරය එන්නේ පුතේ ඇල්ඩිහයිඩ වලින්. එහෙනම් මෙතනින් CH3 CH2 CH3 ලෙස අපිට මෙන්න මේ විදිහට ඵලයක් එනවා පුතේ. මේ එන්නේ B කියන ඵලයයි. ඔය එන්නේ B කියන ඵලයයි. බලන්න මෙතනිනු G කියන කෙනා ඇවිල්ලා තියෙනවා. මෙතනිනු G කියන කෙනා ඇවිල්ලා තියෙනවා.
හරි g ගෙන ගෙන අපි හොයාගත්තා මේක g නා එයාගෙන් එන l කීනය එයාගෙන් රිවර්ස් එකට යන l කීනේ මෙතන එකක් ගත්තා නම් මෙතනින් අනිත් එක ගන්න ඕන හරි මෙතනින් අනිත් එක ගන්න ඕන ගත්තොත් මේක ගන්නවා නම් එයාගෙන් එන හරි එයාව ගත්තේ මෙන්න මේ මධ්‍යසාරේ ඒකර මෙතෙන්ට එක පැත්තකට o h එකක් දාලා අනිත් පැත්තට h එකක් දැම්ම නම් හරි මේ විදිහට ගත්තා එයාගෙන් එන b එක මෙන්න මේ view එක b කියන්නේ ඒකර පුතේ aldehyde එකක් a කියන්නේ ketone එක b කියන්නේ aldehyde එකක් a කියන්නේ ketone එක මේකේ වැඩේ තියෙන පුතේ රිවර්ස් එකටයි යන්න තියෙන්නේ රිවර්ස් එකටයි යන්න තියෙන්නේ ඒකර ඉතින් හිතන්න ඕන විදිය අනිත් පැත්තට සම්පූර්ණයෙන් හිතන්න තියෙන්නේ හැම වෙලාවෙම වගේ ඉදිරියට යන්න මේ තියෙන්නේ මෙතන පුතේ සම්පූර්ණයෙන්ම රිවර්ස් එකට නැවත නැවත ස්ටෙප් බයි ස්ටෙප් බෑක්වර්ඩ් යන්න ඕන පියරින් පියර ආපස්සට ගිහිල්ලා තමයි පුතේ මේක අපිට හදන්න තියෙන්නේ एक मिनट लिया गांड पति एक मिनट आर बी सा डी बी डी आई जी टी का लिया गांड एक मिनट बी डी आई जी टी का लिया गांड पति लिया गांड लाइव राइट कलर कमेंट दान पति मैं रिवर्स से कटे ने विधि जुट्टा कितना बालान पति आप आसर गांड विधि जुट्टा कितना बालान रे කලින් මට එකක් මෙතන මේ මේ අපි එකක් හරියට හිතුවා නම් අපිට මේ වැඩේ වෙන්නේ නැහැ කලින් මේක වරදින්නේ නැහැ ඇයි දන්නවද මම කලින් මෙතෙන්ට OH එක දාලා මෙතෙන්ට H එක දැම්ම නේද වැඩිලා පුතේ අපිට ආව නේද මේ ඔක්කොම අනිවාර්යෙන්ම ද්විතීක මධ්‍යසාර හෝ ප්‍රාථමික මධ්‍යසාර කියලා ඉතින් මම අර වරද්දපු වෙලාවේ OH එක මෙතෙන් දාලා H එක මෙතෙන්ට නේ දැම්මේ ඒක මං හිතුවේ නැහනේ මම මෙතන ලියාගෙන හිටියනම් මෙහෙම හරි කියලා මෙහෙම මෙහෙම කියලා ලියාගෙන හිටියනම් කියන්නේ ප්‍රාථමික හෝ ද්විතීක වී යුතුයි කියලා එහෙනම් මම අර වැරද්ද කරන්නේ නැහැ නේද? ඇයි? ඒකෝර මේ OH එක මෙතෙන්ට ගියාම R කාණ්ඩ 3ක් සහ OH එකක් ත්‍රිතික වෙනවා. එහෙනම් එහෙම වෙන්න බෑ කියලා තේරුම් ගත්තා. එහෙම වෙන්න බෑ කියලා තේරුම් යනවා. හැබැයි මම කලින් වැරද්දුවේ මෙන්න මේක ඔලුවට දාගන්න නැතුව. ඕගොල්ලෝ වැරද්ද කරන්න එපා. හරි. මෙයාගෙන් ආපස්සට යනකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙතෙන්ට OH එක දාලා මෙතෙන්ට H එක දාන්න. මෙතෙන්ට OH දාලා මෙතෙන්ට H දාන්න හිතෙන්න පුළුවන් ආපස්සට යනකොට. හැබැයි ඒක මට හිතිලා මම ඒ වැරද්ද කරාට ඕගොල්ලන්ට කරන්න බෑ. ඇයි? මෙතන කලින් අපි ගත්තනේ මෙතන අනිවාර්යෙන් ද්විතීක හෝ ප්‍රාථමික මධ්‍යසාරයක් විය යුතුයි කියලා. ත්‍ෘතික වෙන්න බෑනේ එතකොට. නේද? ආ එතකොට ත්‍ෘතික වෙන්න බෑ කොයි වෙලාවකවත්. එහෙනම් මේක තමයි අනිවාර්යෙන්ම එන්න ඕන. පැහැදිලි නේද පුතේ? අන්න එතනින් අපිට වැරදුනේ. වැරදුනේ හේතුවත් එතකොට හරි. ඊගෙන් නැවත එනකොට එක පැත්තකට OH එකක් කියලා මෙතෙන් එක පැත්තකට H එකක් එන්න ඕන. මේ පැත්තට OH එක දාලා මේ පැත්තට H එක දැම්මොත් එයාව ත්‍ෘතික මධ්‍යසාරයක් වෙනවා. අපි කලින් ගිවස ගත්ත විදිහට ත්‍ෘතික මධ්‍යසාරයක් වියේ වෙන්න බෑ. ඒක ද්විතීක හෝ ප්‍රාථමික විය යුතුයි කියලායි ගත්තේ. හරිනේ? ඒ අනුව ගත්තොත් නම් වැඩි හරියම ලේසියට යනවා. एक मिनट लिए लाइव राइ कल मैसेज दान पुते एक मिनट लिए लाइव लाइव राइ कल मैसेज दान पुते ने අදට වෙලාවත් පහ වෙලා තියෙන්නේ අදට අපි කරන්න තිබුණු කොටස් ටික අද අපි සාකච්ඡා කරලා තියෙන්නේ පුතේ හරි
මේ කොටස්වල මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් පුතේ group එකකට දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි group එකකට දාලා ඒ ගැන සාකච්ඡා කරගන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තියෙනවනම් පුතේ ඔයගොල්ලන්ට මගේ කරපු videos පවා තියෙනවා ඔයගොල්ලන්ට ඒ වගේම උනත් බලා ගන්න පුළුවන්. මීට කලින් කරපු videos පවා තියෙනවා. මීටත් වඩා ගැඹුරින් කතා කරලා තියෙන දේවල්. දැන් මෙව අපි පොඩ ඉක්මනින් ඉක්මනින් ඉන්න කලින් හරි ගොඩාක් ගැඹුරින් ගොඩක් වෙලා අරගෙන හරි පැයක් විතර අරගෙන සාකච්ඡා කරන එක ප්‍රශ්න හරි එක ප්‍රශ්නයක් අරගෙන පැයක් විතර සාකච්ඡා කරන අපේ වීඩියෝස් තියෙන අවශ්‍ය දරුවන්ට ඒක බලන්න පුළුවන් හොඳට තේරුම් ගන්න. හොඳයි පුතේ එහෙනම් අපි සෙමිනේ එකේ මේ අද දවසත් ඒ කියන්නේ මේ ඉරිදාවත් අපි මේ විදිහට අවසන් කරන පුතේ පාන්දර 1:26යි වෙලාව. එහෙනම් පුතේ ඔයගොල්ලෝ හොඳට පාඩම් කරලා හොඳට මේ වැඩ ටික කරලා මේ අතපසු වුණු දේවල් ටික නැවතත් නැවතත් ආයෙ බලලා දැන් මේ බලන්න මෙතන ද්විතීක මධ්‍යසාරයක් විය යුතුයි නම් අනිවාර්යෙන් මෙතනින් එන්න ඕන එක්කෙනා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ওই දේ පුතේ අරගෙන ඔයගොල්ලෝ පිළිවෙලට ওই වැඩේ කරගන්න. එහෙනම් පුතේ අදට අපේ වැඩේ මෙතනින් අවසන්යි. ආයෙත් මේ වගේ සෙමිනේ එකකින් ළඟදීම දවසක කවද්ද දන්නේ ළඟදීම ඉරිදා දවසක අපි ආයේ මේ වගේ ෆ්‍රී සෙමිනේ එකක් නොමිලේ කරන සෙමිනේ එකකින් ආයෙත් අපි හම්බු. මේ වෙනකන් නිදි වර්ජිතව හැරගෙන වැඩ කරපු හැමෝටම මේකේ ප්‍රතිඵලය නොවැම්බර් මාසේ විභාගය ලියලා රිසල්ට්ස් මාස 3කින් එනකොට ඕගලන්ටම දැනේ. එහෙනම් පුතේ ඔය කැපවීමට ගෞරවය දක්වන ගමන් අද අපේ සෙමිනේ එක මම මෙතනින් අවසන් කරනවා. ආයේ මේ වගේම ෆ්‍රී සෙමිනේ එකකින් අපි ආයේ හමු වෙමු. එතකන් ගෲප්ස් වල ප්‍රශ්න සාකච්ඡා කරමින් හොඳට ඕගලන්ගේ වැඩ කටයුතු ටික කරගන්න. එහෙනම් පුතේ අදට අපේ සෙමිනේ එක මෙතනින් මම අවසන් කරනවා. අපි කිමිස්ට්‍රි අකඩමි කිමිස්ට්‍රි තේරෙනු ගන්න පන්තිය මම ලහිරු දිල්ෂා.